Hi, Bon. Good evening, everyone. Excuse me, sir. Bully mother spoken English Ayubavan, Patangani. Ayubavan. At a snail space. Samani snail can a card. Excuse me, sir. Samani snail. Golubella. 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 Pace can a card. Vega. Sir, can you hear me? Yeah. Can. Sir, I can't see anything on your screen, sir. Anita, pay another? Screen එක හොඳට පේනවද board එක? Yes sir. Yes. පුතා ආව signal ප්‍රශ්නයක් ඇත්තේ. හරි. At a snail space කියන්නේ සාමාන්‍යයෙන් ගොළුබෙල්ලගේ වේගය. ඒ කියන්නේ ඉතාමත් සෙමින් කියන එක. හරි. ඉතා සෙමින්. එහෙනම් කවුරු හරි කෙනෙක් කිසියම් දෙයක් ගොඩක් සෙමින් කරනවා නම් අපි කියන්නේ එයා ඒ දේ කරන්නේ at a snail space කියලා ගොළුබෙල්ලගේ වේගය. ඒ කියන්නේ ඉතාමත් සෙමින්. idiom එකක් මේකත්. හරි. බලන්න උදාහරණයක්. My little brother. Sir, can you say the idiom again? At a snail space. Again, itamat semi. Hari. The mama kira mage punchi malli. Lian ne itamat semi. Ekkoma de kyan. Mage punchi malli na. My little brother. Again, mage punchi malli. Liana manang writes. Malli ekvachanisa priyavates dano. Mage punchi malli liana. Itamat semi na. At a snail space. මගේ පුංචි මල්ලි ලියන්නේ ඉතාමත් සෙමින්. ඉතින් මම එයාට කියනවා උපදේශයක් දෙනවා he should write. ඔහු ලිවිය යුතුයි. should කියන්නේ යුතුයි write කියන්නේ ලියනවා. එහෙනම් should write කියන්නේ ලිවිය යුතුයි. ඔහු ලිවිය යුතුයි rapidly. ඉතා වේගෙන්. rapidly කියන්නේ ඉතා වේගෙන්. ඔහු ඉතා වේගෙන් ලිවිය යුතුයි. can you understand? yes sir. Yes, very good. Yes, sir. හරි උදාහරණත් හිතන්න දැම්ම කියන්න එපා. Yes, sir. හරි. Give me the sentence again. කොහොමද කියන්නේ? Sir, can you hear me? මොකද? හරි. කොහොමද කියන්නේ පාර ට්‍රැෆික් වලින් පිරීලා. පාර ට්‍රැෆික් වලින් පිරීලා. Question පොත කරන්න ද? The road is full of traffic. The road එන ද රෝඩ් ඉස් ෆුල් ඔෆ් ට්‍රැෆික් පාර ට්‍රැෆික් වලින් පිරීලා තියෙනවා එතකොට අපිට වේගෙන් යන්න පුළුවන්ද නැත්නම් ගොළුබෙල්ලගේ වේගෙන්ද යන්න වෙන්නේ නා ඇට් ඇ ස්නේල් ස්පේස් නා සෝ කියන්නේ මේ නිසා අපි ගමන් කරමින් ඉන්නවා එහෙනම් we are traveling traveling කියන්නේ ගමන් කරමින් ස්පේස් ආ කියන්නේ ඉන්නවා එම නිසා අපි ගමන් කරමින් ඉන්නේ at a snail space හරි ස්පෝකන් ඉංග්‍රීසි වලින් පටන් ගන්න හේතුව මේක ඇත්තම හේතුව අද ගොඩක් අතර ග්‍රැමර් පාඩමක් කරන්න තියෙන්නේ ඔක්කොම ඉතින් හරියටම හත වෙදි ලොග් වෙන්නේ නැහනේ ඒකයි පොඩ්ඩක් මුලින්ම ස්පෝකන් වලින් පටන් ගත්තේ හටියට පොඩ්ඩක් ලොග් වෙන්න වෙලා තියෙන නිසා ඊට පස්සේ අර ග්‍රැමර් පාඩමට ඔක්කොම ඉන්න ඕනේ ඒකයි හේතුව හරි හරි පාර ට්‍රැෆික් වලින් පිරීලා තියෙනවා සෝ එම නිසා අපි ගමන් කරමින් ඉන්නේ ඉතාමත් සෙමින් අපිට වේගෙන් යන්න බෑ ට්‍රැෆික් එකේ හරි දෙයන් ටක් ගාලා එහෙනම් හරි සමහර අය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මොකද වෙලා තියෙන්නේ ඒකත් ස්නේල් ස්පේස් නේ සමහරලාට සමහර අය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හරි කොහොමද කියන්නේ මම අහන ප්‍රශ්නයක් මොකක්ද වාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නේ කොහොමද අහන්නේ What is your problem? What is your problem? Oh problem කියලා අහන්න පුළුවන්ද What's wrong? මොකක්ද ප්‍රශ්නේ කියලා අහන්න පුළුවන් What's wrong? What's wrong? Like මට නිවා වේලා මේ අදුල්ල What's wrong? ඉන්ටර්නෙට් කනෙක්ෂන්? Yeah what's wrong? මොකක්ද ප්‍රශ්නේ? මොකක්ද ප්‍රශ්නේ with your internet connection? ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ
හරි ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ප්‍රශ්නේ මොකද්ද? ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නේ මොකද්ද කියලා අහනවා. ඇයි ඒ මං එහෙම අහන්නේ? ඒක වැඩ කරන්නේ ඉතාමත් සෙමින්. කොහොමද කියන්නේ? ඒක වැඩ කරමින් තියෙනවා නේද? It's working. At the nail space. වැඩ කරමින් තියෙනවා at a snail at a snail space. What about your connection? Is it rapid? Rapid now or rapid? Rapid. Very good. එහෙනම් what's wrong with the internet connection? ඔයාගේ connection එකේ ප්‍රශ්නේ මොකද්ද? ඇයි මං එහෙම අහන්නේ? It's working. ඒක වැඩ කරමින් තියෙන්නේ. ඉතමත් සෙමින්. ඒකයි ප්‍රශ්නේ. හරි. දෙන්නටක් ගන්න. Working. හරි. උදාහරණ දෙන්න කැමතිද? අත උස්සන්න. උදාහරණ දෙන්න අත උස්සන්න. Examples. හරි. අනුර. Don't address you at a nail space. Okay. Hi, Senuk. My little brother, don't write a snail space. You should write rapidly. Very good, brilliant. Hi, Kamala Hondai, Senuk Hari, Anita. Metuki. My sister is working at a snail space. So I told her be a chemist creative. Okay. Hari, Chatuni. Chatuni. My restaurant are going at this at the chemist space. Okay. Hari. Prasadi. My little sister running at a snail pace. He should running rapidly. He should run rapidly. Hi. Mic off crying, na? Hi. ඊළඟ උදාහරණේ. ඒගොල්ලන්ට මැච් එක දිනන්න බැරි වුණා. කොහොමද කියන්නේ? ඔවුන්ට මැච් එක දිනන්න බැරි වුණා. They couldn't win the match. Won the match. Very good. Hi. ඔවුන්ට නම් දේ පුළුවන් වුණා නම් could. Could කියන්නේ පුළුවන් වුණා. බැරි වුණා නම් couldn't. ඔවුන්ට බැරි වුණා. දිනන්න නම් win. Win the match. ඔවුන්ට දිනන්න බැරි වුණා. මොකද්ද? The match. The match. Match. හරි. ඔවුන්ට මැච් එක දිනන්න බැරි වුණා. ඇයි ඒ? ඒගොල්ලෝ ලකුණු රැස් කළේ ඉතාමත් සෙමින්. ඒක කොහොමද කියන්නේ? ඒගොල්ලෝ ලකුණු රැස් කළා ඉතාමත් සෙමින්. They ලකුණු රැස් කළා නම් scored runs. හරි ක්‍රිකට් මැච් එකේ ලකුණු නම් runs. Marks නෙමෙයි. They scored runs at an L space. Yeah, රැස් කළා නම් scored. ඒගොල්ලෝ ලකුණු රැස් කළා at a snail space ඉතාමත් සෙමින්. ඒගොල්ල ලකුණු රැස් කළේ ඉතාමත් සෙමි. හරි. ක්‍රිකට් ගැන ප්‍රශ්න එනවා. පේපර් එකට එනවා. willingly or unwillingly you have to answer. ක්‍රිකට් වලට ආස වුණත් නැති වුණත් උත්තර ලියන්න වෙනවා. හැබැයි එහෙම කියලා ක්‍රිකට් මැච් බලන්න යන්න එපා. හරි. ඒකට ඇබ්බැහි වෙන්න එපා. කාලය නාස්ති කරගන්න එපා. හරි. ඔලෙලට තයිල දෙනවා ප්‍රශ්න. හරි පොඩි දැනුමක් තියෙන්න ඕනේ ඉතින් ඒ සම්බන්ධයෙන්. ඔයාගේ මැච් එක දින්න. හරි. කොහොමද කියන්නේ? ඔයා ඉතාල සෙමින් ඉගෙන ගත්තත් ඔයාලට මොකද වෙන්නේ? ඔයාලට ඩාර්ක් හෝස් කෙනෙක් වෙන්න බෑ. කොහොමද කියන්නේ? ඒ කියන්නේ ඔයාලට දක්ෂ ශිෂ්‍යයෙක් වෙන්න බෑ. If you hit the books at an end place, you can't be a dark horse. Brilliant. You can't be a dark horse. Very good. Excellent. හරි. එහෙනම් ඔයා ඉගෙන ගන්නවා නම් you hit the books. hit the books කියන්නේ මොකද්ද study කියන එක අධ්‍යයනය කරනවා ඔයා අධ්‍යයනය කළොත් කියන්නේ ඉස් දානවා ඉස්සරහට හරි අර hot කියන එක නෙමෙයි මේකේ ඔයා ඉගෙන ගත්තොත් hit the books ඉගෙන ගන්නවා if දැම්මහම ඉගෙන ගත්තොත් ඔයා අධ්‍යයනය කළොත් කොහොමද ඉතා සෙමි at a snail space
ඔයා ඉතාලසෙමින් ඉගෙන ගත්තොත් ඔයාලට මොකද වෙන්නේ? ඔයාට පුළුවන් නම් you can. ඔයාට බැරි නම් you can't. ඔයාට බෑ වෙන්න නම් be. ඔයාට වෙන්න බෑ. කවුද? A dark horse. දක්ෂ ශිෂ්‍යෙක්. එහෙනම් ඔයා ඉතාලසෙමින් ඉගෙන ගත්තොත් ඔයාට දක්ෂ සිසුවෙක් වෙන්න බෑ. හරි. එහෙනම් ඔයා ඉක්මනට ඉගෙන ගන්න ඕන. හරි. Okay, are you a dark horse? එතන dark horses ලා ඉන්නවද? Yes sir. Yes, very good. Yes, very good. Yes කියලා කියන්න. I am a dark horse. හරි. හරි. දැන් හිතනවා කොහේ හරි ගමනක් යන ලෑස්ති වෙනවා. හරි. Last example අවසාන එක. ඔයා කොහේ හරි ගමනක් යන ලෑස්ති වෙනවා. එතකොට ඔයා ලෑස්ති වෙන්නේ ගොඩක් හිමි. එතකොට ඔයාගේ අම්මා හරි තාත්තා හරි කියනවා. හරි. ඔයා ඉතා සෙමින් ලෑස්ති වුණොත් අපිට පරක්කු වෙයි. කොහොමද කියන්නේ? ඔයා ඉතා සෙමින් ලෑස්ති වුණොත් අපිට පරක්කු වේවි. If you ready at a If you ready we will be Yes. හරි බලන්න. ඔයා ලෑස්ති වෙනවා නම් you ලෑස්ති වෙනවා කියන්නේ කොහොමද? ලෑස්ති නම් ready. ලෑස්ති නම් ready. ඒක ක්‍රියාපදයක් නෙමෙයිනේ. ලෑස්ති වෙනවා කියන්නේ get ready. නැත්නම් get ready කියන්නේ මොකද්ද? ලෑස්ති වෙනවා. හරි ලෑස්ති වුණොත් කියන්නේ is දානවා මෙතෙන්. එහෙනම් මේ දෙක එකතුව ලෑස්ති වුණොත්. මයික් ඔෆ් කරන් ඉන්න. ඔයා ලෑස්ති වුණොත් if you get ready. ඔයා ලෑස්ති වුණොත් at a snail's pace. ඉතාසෙමි. ඔයා ඉතාසෙමින් ලෑස්ති වුණොත් ඔයාලට මොකද වෙන්නේ? අපිට පරක්කු වෙයි. We will be late. We will be late. We will be late. කෙටි කළ කියන්න පුළුවන් we will be late කියලා. Will be කියන්නේ වේවි, late පරක්කු. හරි, ඉක්මන ලියා ගන්න. එහෙනම් if you get ready at a dana at a snail's pace, ඔයා ඉතා සෙමින් ලෑස්ති වුණොත් මොකද වෙන්නේ? අපිට පරක්කු වෙයි කොහේරි යන්න. හරි, ඒ අදාළ දෙයට පරක්කු වෙයි. එන අද ඉඳන් මතක තියාගන්න මොන හරි දෙයක් හෙමින් කරනවා නම් පාවිච්චි කරන වචනේ at a snail's pace. හරි. දැන් ඔයගොල්ලෝ හැමෝම grammar පොත ගන්න. ඒක your grammar book ගොඩක් වැදගත් grammar පාඩමක්. grammar පොත ගන්න හැමෝම. හරි මේක ලියලා ඉවර නම් grammar පොත ගන්න. හරිද? පොඩි මකනවා. ඔකේ සර්. තමලි නෑ නෑනේ. ඔකේ සර්. හරි. හොඳට අහන් ඉන්න ගොඩාක් වැදගත් ග්‍රැමර් පාඩමක්. ලියගන්න මාතෘකාව present perfect tense. ග්‍රැමර් පොතේ ලිය. අම්මේ මයික් ඔෆ් කරන් ඉන්න. මයික් ඔෆ් කරන් ඉන්න. හරි. ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් ටෙන්ස්. හරි. ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් කියන එකේ තේරුම තමයි අපි සරලව කියනවා නම් යමක් කරලා තියෙනවා කියලා කියන්නේ ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් එකෙන්. එහෙනම් යමක් කරලා තියෙනවා කියලා කියන්නේ මේ ටෙන්ස් එකෙන්. හරි. කළා කියන එකේ කරලා තියෙනවා කියන එකේ වෙනස මොකද්ද? පොඩ්ඩක් හිතන්නකො ලියන අතරේ. කියන්නේ මේකෙන් කියන්නේ යමක් කරලා තියෙනවා කියලා. හරි. දැන් හිතන්න. ඔව්. සාපි ඔක ග්‍රැමර් බුක් එක ලියා ගන්න ඕනේ. ඔව්. ලියන්න ඕනේ ග්‍රැමර් පොතේ. හරි. ඉස්සෙල්ලා හංගින්න. දැන් මම කියනවා, "ඒගොල්ලෝ අපේ ගෙදර පේන්ට් කරලා තියෙනවා" කියලා. "ඒගොල්ලෝ අපේ ගෙදර පේන්ට් කරලා තියෙනවා." හරි. මං එහෙම පේන්ට් කරලා තියෙනවා කියලා කියන්නේ හොඳට හංගින්න මොකක්ද දන්නවද හේතුව? "ඒගොල්ලෝ අතීතයේ අපේ ගේ පේන්ට් කළා." හරි. හිතන්න සතියකට කලින් වගේ පේන්ට් කළා. දැන් ඒකේ ප්‍රතිඵල පේන්න තියෙනවා. අර පේන් කරපු ක්‍රියාවේ දැන් ප්‍රතිඵල පේන්න තියෙන නිසා මම කියනවා පේන් කරලා තියෙනවා කියලා. එහෙනම් අතීත ක්‍රියාවක ප්‍රතිඵල පේන්න තියෙනවා නම්
හරි අතීතයේ කරපු ක්‍රියාවක ප්‍රතිඵල පේන්න තියෙනවා නම් අපි පාවිච්චි කරන්නේ present perfect tense හරි අර ප්‍රතිඵල highlight කරන්න present perfect පාවිච්චි කරනවා හරි මම කියනවා මං ඇඟිල්ල කපාගෙන තියෙනවා හරි ඒතර ඇඟිල්ල කැපුණා දැන් ප්‍රතිඵලයේ භුක්ති විඳිනවා ඇඟිල්ලෙන් ලේ ගලනවා වේදනාව දැනෙනවා අර ප්‍රතිඵලයේ result එක highlight කරන්න present perfect පාවිච්චි කරනවා හරි එහෙනම් අතීත ක්‍රියාවක ප්‍රතිඵල highlight කරන්න නැත්නම් අතීත ක්‍රියාවක ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා නම් present perfect පාවිච්චි කරනවා ඒක තමයි ප්‍රධානම භාවිතය තවත් භාවිතයන් දෙකක් තියෙනවා අද කියලා දෙන්නේ පළවෙනි භාවිතය විතරයි හරි එහෙනම් මේකෙන් කියන්නේ යමක් කරලා තියෙනවා කියලා හරි උදාහරණ තවත් පැහැදිලි උදාහරණ කරලා තවත් පැහැදිලි වෙනවා මේක හරි ලියා ගන්න මේක සිංහලෙන් කියනවා වර්තමාන සම්පූර්ණ කාලය කියලා එකක් වඩා ලියා ගන්න සිංහල නම To describe single term and then now to describe can විස්තර කරන්නට describe විස්තර කරනවා to describe විස්තර කරන්නට මොනවද finished actions අවසන් වෙච්ච ක්‍රියාවන් අවසන් වූ ක්‍රියාවන් finished actions හරි එහෙනම් අවසන් වූ ක්‍රියාවන් විස්තර කරන්න පාවිච්චි කරන්න හැබැයි මේ අවසන් වූ ක්‍රියාවන් මේ වර්තමාන මොහොතත් එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා කිසියම් සම්බන්ධයක් තියෙනවා කොහෙන් හරි අතීත ක්‍රියාව මේ මොහොතත් එක්ක සම්බන්ධයක් තියෙනවා දැන් ඒගොල්ලෝ අතීතයේ ගියේ පේන් කළා දැන් ඒකේ ප්‍රතිඵල පේන්න තියෙනවා ගේ ලස්සනට තියෙනවා දැන් හරිද අතීතයේ මගේ ඇඟිල්ල කැපුණා දැන් ප්‍රතිඵල පේන්න තියෙනවා ලේ ගලනවා එහෙනම් අතීත ක්‍රියාවේ ප්‍රතිඵලය අර ඇඟිල්ල කැපිච්ච එකේ ප්‍රතිඵලය මේ මොහොතත් එක්ක සම්බන්ධයි පැහැදිලි නේද which have a connection with the present moment single term man denna liya gan ena api meka pawichchi karanne mokada api pawichchi karanawa mema kaalaya vistara karanna finished actions අවසන් වෙච්ච ක්‍රියාවන් අතීත ක්‍රියාවන් විස්තර කරන්න. මේකෙන් කතා කරන්නේ අතීත ක්‍රියාවන් ගැන. ඇයි present කියන්නේ? අතීත ක්‍රියාවේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. ඒකයි. හරි නැත්නම් ඒ අතීත ක්‍රියාව මේ මොහොතත් එක්ක සම්බන්ධයක් තියෙනවා. හරි which have a connection සම්බන්ධයක් තියෙනවා with the present moment වර්තමාන මොහොතත් එක්ක. එහෙනම් වර්තමාන මොහොතත් එක්ක සම්බන්ධයක් තියෙන අතීත ක්‍රියාවන් විස්තර කරනවා මේකෙන්. දැන් හිතන්න උදාහරණයක්. වැස්සා. දැන් පොඩට කලින් වැස්සා. හරි. එතන මම කියනවා වැස්සා නෙමෙයි වැහලා තියෙනවා කියලා. ඇයි? වැහලා තියෙනවා කියලා කියන්නේ. දැන් වැහලා ඉවරයි. හරි අතීත ක්‍රියාව තමයි වැස්ස එක. දැන් ඒකේ ප්‍රතිඵල පේන්න තියෙනවා. ඒ මොනවාද? එළිය මඩ වෙලා, ගස්වල වතුර තියෙනවා. ආ අතීත ක්‍රියාවේ ප්‍රතිඵල පේන්න තියෙනවා නම් මම කියන්නේ වැස්සා නෙමෙයි වැහලා තියෙනවා කියලා. තේරුණා නේද? සර් ඔබ නික. සර් ඔබ ඡේදයක් විදියට ලියන්නනේ තියෙන්නේ නේ? ඔව් ලියන්න. ඔව්. හරි මම මේක සිංහල තේරුමක් දෙන්නම්. ඒකම පොඩ වරහතර ලියන්න. The result of the past action. ඒ අතීත ක්‍රියාවේ ප්‍රතිඵලය the result කියන්නේ ප්‍රතිඵලය මොකේද of the past action අතීත ක්‍රියාවේ ප්‍රතිඵලය can be seen දකින්න පුළුවන් හරි past action එකේ result එක අතීත ක්‍රියාවේ ප්‍රතිඵලය can be seen කියන්නේ දකින්න පුළුවන් හරි දැන් ඇඟිල්ල කැපුණා ප්‍රතිඵල පේනවා ලේ ගලනවා ඒගොල්ලෝගේ පේන් කළා ප්‍රතිඵල පේනවා ගේ ලස්සනට තියෙනවා පේන් කරලා හරි අතීතයේ වැස්සා වැස්සේ ප්‍රතිඵල පේන්න තියෙනවා එළිය මඩ වෙලා අය ප්‍රතිඵල highlight කරන්න අතීත ක්‍රියාවේ ප්‍රතිඵල පේන්න තියෙනවා නම් අපි දාන්නේ present perfect හරි සිංහල තේරුම ලියා ගන්න ඊට පස්සේ දින අපිට උදාහරණ ලියන්න ඊට පස්සේ වැඩේ ලේසි box you uncle වැඩේ හරියටම ලියන වර්තමාන මොහොත හා
මතකම ලියන්නම් වර්තමාන මොහොත හා කිසියම් සම්බන්ධයක් ඇති මේ අදහස ඔලුවේ තියෙනවනේ කොයි වෙලාවටද පාවිච්චි කරන්න කියලා දැනගෙන ඉන්න ඕන වර්තමාන මොහොත හා කිසියම් සම්බන්ධයක් ඇති සර් ඔක ග්‍රැමර් පොතේද ලියන්න ඕන ඔව් ග්‍රැමර් පොතේ තමයි අතීත ක්‍රියාවන් විස්තර කිරීමට මේකෙන් ලියන්න එන වර්තමාන මොහොත හා කිසියම් සම්බන්ධයක් තියෙන මොනවා හරි සම්බන්ධයක් තියෙනවා හරි අන්න ඒ වගේ සම්බන්ධයක් තියෙන අතීත ක්‍රියාවන් විස්තර කරන්න තමයි පාවිච්චි කරන්නේ උදාහරණ කරලා තවත් පැහැදිලි වෙනවා භාවිතාවේ හරි මේකේ තවත් භාවිතයන් දෙකක් තියෙනවා හරි තවත් පාවිච්චි කරන අවස්ථා දෙකක් තියෙනවා ඒක මම ලබන සතියේ කියලා දෙන්න එක මල් ලියගන්න හරි පරහතර ලියා ගන්න අතීත ක්‍රියාවේ ප්‍රතිඵල දැන් දැකිය හැක හරි හරිද ලියුවද ඉක්මන් ලියන්න වැගේ ලියන්න දැන් වැඩේ හරි අපිට තියෙන උදාහරණ ලියන්න ඊට පස්සේ ටෙස්ට් බුක් එකේ ඇක්ටිවිටි එකක් එහෙම තියෙනවා ඉක්මන් කරා සෑල පාස් පේපර්ස් පොත කරන්නේ නැද්ද මයික් ඔෆ් කරන් ඉන්න ඕකේ සර් හරිද තාම ලියනා ඉන්නවද නෝ සර් වැඩේ මකන්නද යස් සර් යස් සර් ඊට තාම ලියනවද තාම ලියනා ඉන්නවද කිය යස් සර් लीना इकमान करा हरिया सर लामाई माइक कौन करा दिया आप इधर बोर्ड डक पे नैनी सर दो में मगे स्क्रीन का डबल क्लिक करा तो पिन में ना मगे स्क्रीन का डबल क्लिक करा हर दिन मैं उड़े टिक मार करना बेगेलिया हर तमिलीना ही ना दे फिनिश ओ इंग्लिश चले विशेष शिम में वैधगत्ते नोगलान ओलेल दाखा विशेष शिम में वैधगत्ते ने मेन में टेंसर स्टिकर मेडिकल हरी टे पोले वाला एक्टिव साह पैसिव वॉइस आपे लगे दिन पटांगा ना ग्रेड एट टेल पैसिव दिए ने दिसंबर मासे पटांगा ना ग्रेड एट सिलेबस टेकर तो बड़े මේ ඇක්ටිව් වොයිස් සහ පැසිව් වොයිස් කියන ටෙන්සස් ටික හරියට පුළුවන් නම් ලේසියෙන් වාට B එකකට යන්න පුළුවන්. ඕලෙල් වල ලකුණු ලේසියෙන්ම ලකුණු 70ක් වගේ මේකෙන් විතරක් ගන්න පුළුවන්. ටෙන්සස් වලින් විතරක්. يعني හොඳට ලියන්න පුළුවන් එතකොට වාට රචනා හැම. ඒතර අනිත් ටික ගන්න එක වැඩක් නෙමෙයි. ඒකක් යන එක අනුවෙන් එහා පැත්ත ගන්න එක උනත් වැඩක් නෙමෙයි. අනිත් ඒවා තියෙන්නේ ලේසි පාඩම්. හරි. මේක හොඳට තහවුරු කරගන්න ටෙන්සස් ටික හොඳට කඩපාඩම් කරලා ලියාගන්න භාවිතා කරන අවස්ථාව හැම. මේක ඒ තරමට වැදගත්. හරි. Such an important lesson. सब्जेक्ट වාක්‍ය ක්‍රියාව කරන කෙනා ඊට පස්සේ ක්‍රියාපදයේ දාන්න ඕනේ සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් නී සූත්‍රේ කර්තෘ ක්‍රියාව කර්මය නේ හරි ක්‍රියාපදයේ දාන්නේ ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් නම් හැස් හරි හැව් හරි එක්ක පාස්ට් පාටිසිපල් වර්බ් එකේ පාස්ට් පාටිසිපල් ෆෝම් එක තමයි දාන්නේ මයික් ඔෆ් කරන් ඉන්න
එබැට past participle මතකයි නේද? write කියන්නේ ලියනවා. wrote කියන්නේ ලිව්වා. ඒකේ past participle මොකද්ද? written. 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 අන්න ඒ වගේ past participle තමයි දාන්න ඕන. හරි. ඊට පස්සේ අපි දානවා කර්මය. object එක. හරි. එහෙනම් ඔක තමයි සූත්‍රයේ වාක්‍ය හදන්නේ. सरल तीयनवाणीन ලායන් එනවා past participle වලින් has have කියන තියෙනවා අපි ඒකවචන එක දානවා has he she වගේ ඒකවචන එක දානවා has they වගේ බහුවචන ඒවත් එක්ක has දානවා සූත්‍රය ලියා ගන්නටක් ගාලා හරි දැන් තියෙන අපිට වාක්‍ය හදන්න මේකට දාලා හරි අපිට කතා කරන්න පුළුවන් එතකොට एग्जांपल वाक्य लियो देन एग्जांपल्स කියලා सूत्र लिवद फिनिश्ड फिनिश्ड यस सर यस वेरी गुड एक मिनट लिया नो सर एक मिनट करा ना हरिया अरे स्नेल स्पेस එකෙන් ලියන්න එපා සොනික් වගේ වේගෙන් ලියන්න සොනික් ගේ වේගෙන් ලියන්න ඉවරයි සර හරි No, sir. Write fast. Hi. Body makan nahi, hari. Kuhum adhi kiyan ne? Own pain karala tiye na ma ape gedara. Kuhum adhi kiyan? Speak. Kata kata. Own na? They have painted our home. सिंह ඔවුන් පේන් කරලා තියෙනවා මොකද්ද අපේ ගේ අවල් හෝ එනම් මෙන්න කතරු ඔන්න කතරු දැම්මා ඊට පස්සේ ක්‍රියාපදේ දැම්මා මේක තමයි ක්‍රියාපදේ මේ verb එක මෙන්න ක්‍රියාපදේ දැම්මා verb එක පේන් කරේ මොකද්ද අවල් හෝම් තමයි object එක අපේ ගේ තමයි කර්මය කතරු ඉන්නවා ක්‍රියාව තියෙනවා ක්‍රියාවට ලක් වෙච්ච කර්මය තියෙනවා පේන් කරේ මොකද්ද අපේ ගේ पेन की रिमेंडर लाख कोने अपेगी, इना ओन पेन कर लती है ना अपेगी, प्रयाव कले या पी मैंने प्रयाव पढ़े मैंने प्रयाव टे लाख पिच्चा कार में ऑब्जेक्ट टेकर, हरे, आवश्यक ना तेरु मिलिया करना ओन अपेगे निवेश पेन कर लती है ना ओन अपेगे निवेश पेन कर लती है ना හරි නේද හොඳට තේරුම් ගන්න මේක භාවිතයේ හොඳට ඔළුවට දා ගන්න අතීතයේ ඒගොල්ලෝ ගෙදර පේන් කළා දැන් මේක මේ මොහොතත් එක්ක තියෙන කනෙක්ෂන් එක මොකද්ද සම්බන්ධය මොකද්ද දැන් ගේ ලස්සනට පේන්න තියෙනවා නේ පොඩක් අර මේක රිසල්ට් එක මඩල් ලියා ගන්න අතීත ක්‍රියාවේ ප්‍රතිඵලෙ රිසල්ට් එක මඩල් ලියා ගන්න රිසල්ට් එක මොකද්ද මම සිංහලෙන් දෙන්නම් දැන් නිවස අලංකාරව ඇත ඒ ප්‍රතිඵලෙ හයිලයිට් කරන්න තමයි ප්‍රසන්ට් පර්ෆෙක්ට් දාන්න දැන් නිවස අලංකාරව ඇත Now, the home is beautiful. ये last end पेन दे highlight करने तमाई पेन कर ला तीनों आखिला क्या ना अतीते पेन कला दम प्रतिपाले पेन न तीनों. हाँ, इलाके उदाहरण. मम्मा के अंगिला कपाग न तीनों. को हम देखिए. I have cut my finger. एक present perfect कल्ड
ගොඩක් ප්‍රසිද්ධ උදාහරණයක් ග්‍රැමර් පොත්වල. මම නම් I, මම තමයි කතෘ. I එක දාන්නේ has the have the? I එක දාන්නේ හැමතිස්සෙම ඒක වචන වුණා have නේ. I have. I එක වචන වුණා දාන්නේ have. කට් එකේ past participle cut my. එහෙනම් have එක past participle කපාගෙන තියෙනවා. මේ ඕනකම කපාගෙන නෙමෙයි හොඳේ. ඕනකම කැපුවත් ඒත් cut. ඉබේ කැපුණත් ඒකත් cut. ඉංග්‍රීසි වල දෙකක් නැහැ. ඉබේ වෙන එකට කියලා cut ම තමයි. cut කියන එකේ past participle cut ම තමයි. හරි. මම කපාගෙන තියෙනවා. My finger. මගේ ඇඟිල්ල. මම මගේ ඇඟිල්ල කපාගෙන තියෙනවා. ලියන්නත් ගන්න. එහෙනම් කර්මය ක්‍රියාව තියෙනවා. කර්මය තියෙනවා. හරි මේකේ ප්‍රතිඵලය මොකද්ද? I have illness. මේකේ ප්‍රතිඵලය මොකද්ද? දැන් ලේනවා. ලේ ගලනවා වේදනාව දැනෙනවා. එයා රිසල්ට් එක. ඉංග්‍රීසි වලින් ඕන නම් now it's bleeding and paining. හරි. සිංහලෙන් මන් දෙන්නම්. දැන් ලේ ගලයි වේදනාව දැනෙනවා. අර කැපිච් එකේ ප්‍රතිඵල දැන් භුක්ති විඳින නිසා තමයි කැපුණ නැතුව කපාගෙන තියනවා කියලා කියන්නේ. දැන් ප්‍රතිඵල පේනවා. ප්‍රතිඵල දැනෙනවා. හරි. ඒතර සතුටින් කියනවා I have cut my finger කියලා නේ. එහෙමද? අඬන්න කියන්නේ. I have illness. හරි. Third one. මගේ තාත්තා අලුත් කාර් එකක් මිලදීගෙන තියෙනවා. ඒතර අතීතේ කාර් එක මිලදී ගත්තා. ඒ මිලදීගත්තු කාර් එකේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. කියන්නේ කාර් එක පේන්න තියෙනවා. දැන් කාර් එක පාවිච්චි කරනවා. කොහොම හරි අර මිලදීගත්තු ක්‍රියාව මේ වර්තමානෙත් එක්ක සම්බන්ධයි. හරි. කොහොමද කියන්නේ මගේ තාත්තා මිලදීගෙන තියෙනවා අලුත් කාර් එකක්. My father has bought a new car. Very good. මගේ තාත්තා නම් my father. මිලදීගෙන තියෙනවා. තාත්තා ඒක වශයෙන් ගානේ කියන්න බෑද? මොකද? My dad කියන්න බෑද? dad කියන පුළුවන් හැබැයි අපි dad කියන්නේ spoken english වලදී මේ ලිඛිත ඉංග්‍රීසි නේ written english නිසා father කියලාම ලියන්න. හරි grammar වලදී father කියලා ලියන්නේ spoken නම් dad. කතා කරද්දී dad ලියද්දී father. මගේ තාත්තා මිලදීගෙන තියනවා. buy කියන්නේ මිලදී ගන්නවා. ඒකේ past participle bought. එහෙනම් මිලදීගෙන තියනවා. මොකද්ද? අලුත් කා එකක්. a new car. සර් සර් බෝට් කියන එකට අපිට ලියන්න බෑද බයි කියලා? බයි ගන්න බෑනේ. හේතුව ක්‍රියාපදයේ past participle ලි සූත්‍රයේ තියෙන. සූත්‍රයක් දුන්නනේ මම මුලින්ම. සූත්‍රය දුන්නා has have එක verb එකේ past participle දාන්න ඕන. බයි එකේ past participle තමයි බෝට්. මතකද ක්‍රියාපදවල පොඩි කාලේ කියලා දීලා තියෙනවා? බයි මිලදී ගන්නවා. ඒකේ past tense බෝට් මිලදී ගත්තා. past participle එක බෝට්. ඒ පාස් පාඩිස් වල මෙතන දාන්න. ක්‍රියාපදයේ අවස්ථා තුනක් තියෙනවා ප්‍රධාන. තවත් අවස්ථා දෙකකුත් තියෙනවා. ප්‍රධාන අවස්ථා තුනක් ඉගෙන ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඒකේ තුන්වෙනි අවස්ථාව තමයි දාන්න ඕනේ පාස් පාඩිසිබල් එක. හරි. දැන් මොකද මේකේ ප්‍රතිඵලය? කියන්නේ රිසල්ට් එක. දැන් ඔහු ඒ භාවිතා කරයි. දැන් තාත්තා ඒක පාවිච්චි කරනවා. මොකක්hari කනෙක්ෂන් එකක් තියෙනවා. ඕන ප්‍රතිපලයක් දාන්න පුළුවන්. හරි. සමහර හිතන එකක් දාන්න පුළුවන්. අතීතයත් එක්ක මොකක්hari සම්බන්ධයක් තියෙනවා. අතීතේ තාත්තා කාර්යක මිලදී ගත්තා. හරි. ඒ අතීත ක්‍රියාව මේ මොහොතත් එක්ක සම්බන්ධයි. දැන් තාත්තා එක පාවිච්චි කරනවා. හරි. ඊළඟ එක. හයියෙන් වැහැලා තියෙනවා. කොහොමද කියන්නේ? හයියෙන් වැහැලා තියෙනවා. හයියෙන් වැහලා තියනවා කියලා කොහොමද කියන්නේ? It has cats and dogs. Yeah. මතක තියාගන්න වැස්ස සම්බන්ධ වාක්‍ය it වලින් පටන් ගන්න ඕන. It වලින් පටන් ගන්න ඕන වැස්ස සම්බන්ධ වාක්‍ය. ඒකට තේරුමක් නැහැ. වාක්‍යෙට කතෘ කෙනෙක් නැහැනේ. වහිනවා කියන ක්‍රියාව කරන්නේ කවුද? අපි කතෘව දන්නේ නැහැනේ ක්‍රියාව කරන කෙනාව. ඉතින් කතෘව දන්නේ නැත්නම් it කියලා දානවා. සබ්ජෙක්ට් එක නැති නිසා. ඒකට තේරුමක් නැහැ හැබැයි සිංහල තේරුමක් නැහැ.
වහිනවා නම් rain ඒකේ past participle rain it කියන එක ඒකවචන නිසා දාන්නේ has ආ එහෙනම් වැහැලා තියෙනවා it එක ඒකවචන නිසා has දාන්නේ have නෙමෙයි ඒකේ තේරුම තියෙනවා වැහැලා කියන්න rain තමයි වහිනවා ඒකේ past participle ed දානවා වැහැලා තියෙනවා හයි එන වට දාන්න පුළුවන් cats and dogs එහෙම නැත්තම් මේ idiom එක නැත්තම් heavily කියලා කියන්නත් පුළුවන් heavily ඒ කියන්නේ හයියෙන් හයියෙන් වැහැලා තියෙනවා it has rained cats and dogs නැත්තම් heavily දෙකම ලියා ගන්න දෙකම හරි හයියෙන් වැහැලා තියෙනවා දැන් මේක රිසල්ට් එක මොකද අතීතයේ හයියෙන් වැස්සා දැන් ප්‍රතිඵල පේන්න තියෙනවා ප්‍රතිඵල දැන් එළිය මඩ වෙලා හා අර ප්‍රතිඵල පේන්න තියෙන නිසා තමයි වැහැලා තියෙනවා කියලා කියන්නේ වැස්සා කියලා කියන්නේ නැතුව එහෙනම් මොකද ප්‍රතිඵලය රිසල්ට් එක ලියන්න අතීත ක්‍රියාව වැස්සා ඒක ප්‍රතිඵලය මොකද්ද දැන් මඩ වෙලා කේපස් කොට කරනවද මොකද ඔව් අද කරනවා ලියන්න දැන් බයන්න එපා ඉස්සරහට පේපර්ස් නැහැ වැඩිපුර කරන්නේ කොහොමවත් හරි මුලින්ම පොතම සම්පූර්ණ කරන බයන්න එපා පේපර්ස් පොතම කරනවා සම්පූර්ණයෙන් දැන් අපේ පරිසරය මඩ වී සහ තෙත් වී ඇත හරි එනා අතීතයේ වැස්ස දැන් ප්‍රතිඵල පේන්න තියෙනවා එළිය මඩ වෙලා ඒ ප්‍රතිඵල highlight කරන්න present perfect දා වැහැලා තියෙනවා කියලා කියනවා හරි දැන් මම කියනවා මෙහෙම හරි මම මේ පොත කියවලා තියෙනවා දැන් හිතනවා library එකට ගියාම යාළුවෙක් එක්ක යාළුවා අහනවා වගේ ඔයා මේ පොත ගන්න නැද්ද කියලා අහනවා එතකොට ඔයා කියනවා නෑ මට ඕනේ නෑ මම මේක කියවලා තියෙනවා කියලා කියනවා ඇයි ඒ කියවලා තියනවා කියලා කියන්නේ අතීතයේ දවසක මේ පොත කියෙව්වා හරි ඒක තමයි අතීත ක්‍රියාව ඒ ක්‍රියාව මේ මොහොතත් එක්ක සම්බන්ධයි මොකද්ද සම්බන්ධය හරි අතීත ක්‍රියාව කියෙව්වා දැන් මට ඒ කියපු එකේ මතකයේ තියෙනවා මාතුල කතාවේ මතකයේ මාසතුව තියෙනවා මේ පොතේ කතාව පොතේ අන්තර්ගතයේ පොතේ තියෙන දේවල් මම දන්නවා හරි එහෙනම් අතීත ක්‍රියාවේ ප්‍රතිඵලය මේ මොහොතත් එක්ක සම්බන්ධයි මම නම් අයි තියෙනවා නම් have කියවලා නම් spelling වෙනසක් නැහැ read කියලාම ලියනවා හැබැයි මේක pronounce කරන්නේ read කියලා read එකේ past participle read spelling වෙනසක් නැහැ සද්ද වෙනස් I have read මම කියවලා තියෙනවා past participle ගේ ලා යන හැමතිස්සෙම කියවලා තියෙනවා මේ පොත this book මම මේ පොත කියවලා තියෙනවා හරි මේක රිසල්ට් එක මොකද්ද මොකද්ද අතීත ක්‍රියාවේ ප්‍රතිඵලය දැන් මම දැන් පොතේ අන්තර්ගතය දන්නවා පොතේ තියෙන දේවල් ගැන දන්නවා පොතේ අඩංගු දේවල් ගැන පොතේ කියවෙන දේවල් ගැන නැත්නම් කතාව දන්නවා මට මතකයි ස්ටෝරි එක අතීත ක්‍රියාවේ ප්‍රතිඵල මේ මොහොතත් එක්ක සම්බන්ධයි. එහෙනම් present perfect දානවා. හරි. හිතන්න ඔයගලගේ අම්මා යතුරු නැති කරගෙන තියෙනවා. එහෙනම් අම්මා අතීතයේ යතුරු නැති කරගත්තා. දැන් දොර අරින්න ගියාම ප්‍රතිඵල භුක්ති විඳිනවා. හරි. කොහොමද කියන්නේ මගේ අම්මා ඇගේ යතුරු නැති කරගෙන තියෙනවා. My mother has forgotten lost her key. ආ මගේ අම්මා ඇගේ යතුරු නැති කරගෙන තියෙනවා. My mother has lost her key lost the key yeah දැන් තේරුණා නේද practical examples ගන්න පුළුවන් ඕන තරම් පොඩ්ඩකට කලින් හරි අතීතයේ හරි යතුරු නැති කරගත්තා ප්‍රතිඵල භුක්ති විඳිනකොට කියනවා යතුරු අරගන්න බැරුව දඟලනකොට කියනවා යතුරු නැති කරගෙන තියනවා කියලා එහෙම කියලා නිකන් ඉන්න එපා යතුරු හොයලා දෙන්න my mother මගේ අම්මා has is it okay pronounce කරන්න has ලූස් කියන්නේ නැති කර ගන්නවා ලොස් කියන්නේ ඒකේ past participle නැති කරගෙන තියෙනවා
has කියන තියෙනවා. මගේ යම නැති කරගෙන තියෙනවා ඇගේ යතුරු. her ඇගේ he යතුරු. මගේ අම්මා ඇගේ යතුරු නැති කරගෙන තියෙනවා. කතෘ ක්‍රියාව කර්මය. හරි මේක ප්‍රතිඵලය මොකද? අතීතයේ යතුරු නැති කරගත්තා. දැන් ප්‍රතිඵලය භුක්ති විඳිනවා. මොකද ප්‍රතිඵලය? result එක තමයි now she is looking for the key දැන් අම්මා යතුර හොයනවා කියන දැන් අම්මා යතුර සොයයි දැන් තේරුණේ අතීත ක්‍රියාව මොකද යතුර නැති කරගත්තා ඒකේ ප්‍රතිඵලය දැන් භුක්ති විඳිනවා එහෙනම් අතීත ක්‍රියාවේ ප්‍රතිඵලය මේ මොහොතත් එක්ක සම්බන්ධයි තේරුණානේ යතුර නැති කරගත්ත එකේ ප්‍රතිඵලය දැන් පේන්න තියෙනවා යතුර හොයනවා හැමතැනම ඒක තමයි ප්‍රතිඵලය අනේ ප්‍රතිපලය හයිලයිට් කරන්න ප්‍රසන්ට් පර්ෆෙක්ට් දාන්න can you understand yes sir yes sir හරි තව උදාහරණ දෙකක් කරමු හරි මම්මගේ හෝම්වර්ක් කරලා තියෙනවා කොහොමද කියන්නේ මම්මගේ හෝම්වර්ක් කළා නෙමෙයි කරලා තියෙනවා I have done my homework done my homework නැත්නම් I have finished my homework done my homework I have done my homework. It's my homework. දැන් හිතනවා ඉස්කෝලේ යනවා. යාළුවෙක් අහනවා have you done your homework? ඔයා ගෙදරට කළාද? උතරම ඔයා කියනවා I have done my homework. අතීතේ homework කළා. දැන් ප්‍රතිඵල ඔයා ළඟ තියෙනවා. homework ටික කරපු දේ ඔයා ළඟ තියෙනවා. හරි. කළේ නැත්තම් I haven't done my homework. අතීතේ homework කළේ නැහැ. ප්‍රතිඵල භුක්ති විඳින්නයි යන්නේ තව ටිකකින් ඉන්නේ. ටීචර් කෙනෙක් හම්බ වෙනවා ප්‍රතිඵල. ගුටි. නේද? හම්බ වෙනා නේද? ප්‍රතිඵල හම්බේ නැණේ හොම්වර්ක් කළේ නැති වුණාම හම්බේ නැද්ද ටීචර් මොකද කරන්නේ නැද්ද ආනා කන්න දෙනවා ඔව්ටි කන්න දෙනවා හරි ලියන්න එනම් I have done my homework මම do එකේ past participle done do කියන්නේ කරනවා did කියන්නේ කළා done කියන්නේ කරලා past participle දාන්න ඕනේ එව කලින් කඩපාඩම් තියෙනව නා එව පාඩම් නැත්තම් කඩපාඩම් කරගන්න ඒකට වගු තියෙනව එනම් පාස් පාටිසිපල් තියෙන මම කරලා තියෙනවා මගේ ගෙදර වැඩ I have done my homework හරි මේකෙන් අදහස් කරන්නේ මොකද්ද අතීතේ homework කළා කළාට පස්සේ දැන් මම නිදහස් නේ දැන් මම නිදහස් now I am free ප්‍රතිපලය මොකද්ද දැන් මම නේද හොම්වර්ක් කළාට පස්සේ එහෙම දැනනවද හොම්වර්ක් කළාම yes sir yes sir හරි දැන් හිතන්න ගෙදෙද දැන් ගෙදෙද කියලා හිතන්නකෝ හොම්වර්ක් කළා ප්‍රතිපලය භුක්ති විඳින්න පුළුවන් ඊට පස්සේ එල්ලම් කරන්න පුළුවන් නේ yes sir හරි last one අවසාන එක හරි මම කොහේ හරි ගිහිල්ලා තියෙනවා මම කියනවා මම ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා කොහොමද කියන්නේ මම ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා I have been to India I have been to India අචිපදෙ තියෙන මේ වගේ උදාහරණ සර් අර සර් ඔය හත් වෙනි එකට දැන් මම නිදහස් කියන එකට මම දැන් නිදහස් කියන්නත් පුළුවන්ද හරි හරි ඒ අදහස ආවනම් ඇති අදහස ආවනම් ඇති හරි I එක දාන්නේ have යනවා නම් go නේ ගෝයේ පාස් පාටිසිපල් ගෝන් නේ කියන්නේ බා ගෝන් කියලා ගෝන් දැම්මොත් මොකද හේතුව ඇයි වැරදි ගෝන් කිව්වොත් ගිහිල්ලා ගිහිල්ලා තාම එහෙ ගිහිල්ලා තාම ඉන්දියාවේ ගෝන් දැම්මොත් ඔයා ගිහිල්ලා ඉන්දියාවේ ඉන්නේ දැන් ගිහිල්ලා ඇවිත් නම් බීන් කියලා දාන්න ඕන බීන් කියන්නේ බී වර්බ් එකේ පාස් පාටිසිපල් ඒවා ඉස්සරහට කියලා දෙනවා බීන් බීන් කියන අතරම ගිහිල්ලා ඇවිත් කියන එක හැෆ් කියන්නේ තියෙනවා අපි සරලව කියනවා මම ගිහිල්ලා තිනවා කියලා කියන්නේ ඔහොමයි ඉංග්‍රීසි වලින් කොහේ හරි කොහෙදද to india ඉන්දියාවට මං ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා I capital proper noun නිසා ඉන්දියාවට කියන්නේ to කියලා ගන්න මං ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා හරි දැන් මේ මොකද ඒකේ රිසල්ට් එක දැන් කවුරු හරි අහනවා ඔයාගෙන් වා ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවද කොහේ කොහේ හරි ස්ථාන දන්නවද ටජ් මහල් දන්නවද කියලා අහනවා දඹදිව ගැන දන්නවද හරි එහෙම අහනවා
එතකොට ඔයා කියනවා මම ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා කියලා. Yes, I have been to India. මම ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා. ඇයි ඒ? අතීතයේ ගියා. දැන් ප්‍රතිඵලය මේ මොහොතත් එක්ක සම්බන්ධයි. ගියේකේ ප්‍රතිඵලය මොකද්ද? මට ඒ මතකයන් තියෙනවා. හරි. ලියන්න මේක රිසල්ට් එක. මට ඒ අත්දැකීම මතකයන් තියෙනවා. මට එහි අත්දැකීම් සහ මතකයන් නැත. ඒව මතකයි. ඒකයි මේ මොහොතත් එක්ක තියෙන කනෙක්ෂන් එක. අතීත ක්‍රියා මේ මොහොතත් එක්ක සම්බන්ධයි. සම්බන්ධ වෙන්නේ මතකයන්ගෙන්. හරි. ඔයිටික ඇති ෆස්ට් යූසේජ් එක යටතේ ඔක තමයි ලොකුම යූසේජ් එකක්. ඊට පස්සේ තව පුංචි කොටසක් තියෙන්නේ. හරි. අනිත් භාවිතයන් දෙක මම ලබන සතියේ කියලා දෙන්නම්. මේක අවසන් කරන්න කලින් මේකේ එක වාක්‍යයක් අරන් අපි බලමු මේකේ නෙගටිව් වාක්‍යයක් හදන්නේ කොහොමද? ප්‍රශ්නයක් හදන්නේ කොහොමද කියලා. ඒකට විනාඩි දෙකක් ඇයි ඕන නම්. එතනින් වැඩේ ඉවරයි අදට. ලියන්න මෙහෙම පොසිටිව් ෆෝම් කියලා. ඒ කියන්නේ ඇත යන අර්ථයේ වාක්‍යයක්. හරි මම කියනවා ඔහු he has watched ඔහු නරඹලා තියෙනවා මොන හරි ෆිල්ම් එකක් බලලා තියෙනවා. එහෙමත් කියනවා නේද? මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා. ඇයි අතීතේ බැලුවා? මම මේක කතාව දන්නවා දැන්. දැන් කවුරු හරි අහුවම මම කියනවා නේ සාමාන්‍යයෙන්. මම මේ ෆිල්ම් එක බැලුවා කියලා කියන්නේ නැහැ නේද? බලලා තියෙනවා කියලා නේද කියන්නේ? ඇයි එහෙම කියන්නේ? අතීතේ බැලුවා. දැන් මට මේ කතාව මතකයි. හරි. ඔහු බලලා තියෙනවා. He has watched. ඔහු නරඹලා තියෙනවා. මේ ෆිල්ම් එක. This film. ලියන්නත් ගන්න. ඔහු මේ චිත්‍රපටිය නරඹලා තියෙනවා. මේක නෙගටිව් ෆෝම් එක මොකක්ද? He hasn't watched this film. Not දැන් තියෙන මැද්දට he has not watched this film. නැහැ කියන්නේ හරි ලේසි මැද්දට not දැම්ම නම් හරි. ඒ කියන්නේ ඔහු මේ චිත්‍රපටිය නරඹලා නැහැ. Sir ඔක කරලා workbook එකේ පාඩමක් කරමුකෝ. මට අද paper book මේක කරලා මට අද paper book එකේ මේ කරගන්න බැරි වුණා. ඒකින්ද අච්චුපතේ පාඩමක් කරමුකෝ. අච්චුපතේ පාඩමක්. හරි බලමු අපි. හරි බලමු. හරි. He has not. Yes sir. හරි. He has not watched. හරි. ඒ කියන්නේ මොකද්ද? ඔහු නරඹලා නැහැ. නැහැ කියන්නේ not දානවා නැද්ද? මොකද්ද this film? මේ ෆිල්ම් එක. ඔහු මේ ෆිල්ම් එක බලලා නැහැ. ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? ඔහු මේ ෆිල්ම් එක බලලා තියෙනවාද කියලා අහන්නේ ප්‍රශ්නයක්. ක්වෙස්චන් වෙරි ගුඩ්. ප්‍රශ්නයක් හදන ඔයගොල්ලෝ දන්නවා කලින් ටෙන්සස් එක්ක මෙන්න මේ තියෙන හෙල්පින් වර්බ් එක ඉස්සරහට ගත්තා නම් හරි. Has he watched? ඔහු බලලා තියෙනවාද? මේ ෆිල්ම් එක this film. ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හරි හැස් කියන එක ඉස්සරහට ආවොත් තියනවද කියන තේරුමෙන් තියනවද ඔහු නරඹලා ඔහු නරඹලා තියනවද මේ චිත්‍රපටය උතර මේක පොසිටිව් ප්‍රශ්නයක් ඒ කියන්නේ බල්ලා තියනවද කියන බල් පොසිටිව් ප්‍රශ්නයක් නේ නරඹලා නැද්ද කියලා හෙව් නෙගටිව් ප්‍රශ්නයක් ප්‍රශ්නත් වර්ග දෙකයි හරි බල්ලා තියනවද නරඹලා තියනවද ඒක පොසිටිව් ප්‍රශ්නයක් නරඹලා නැද්ද ඒක නෙගටිව් ප්‍රශ්නයක් පොසිටිව් නිසා p කියලා දාගන්න. හරි අවසාන එක. ඔහු මේ ෆිල්ම් එක නරඹලා නැද්ද? ඒක අහන්නේ කොහොමද? Hasn't he watched this film? Yeah. In a question form negative.
has දෙක hasn't වෙනවා. hasn't කියන්නේ නැද්ද? ඔහු he past participle එක watched. ඔහු නරඹලා නැද්ද මේ film එක? this film. ඔහු මේ film එක බලලා නැද්ද? එනම් බොබ්සි වංකල් ප්‍රසන් පර්ෆෙක්ට් වල පළවෙනි භාවිතය ඉවරයි. තව චූටි කොටසක් තියෙනවා මේක දෙවෙනි භාවිතය සහ තුන්වෙනි භාවිතය එච්චර දිග නැහැ. ඒක මම ලබන සතියේ කරන්නම්. හරි. පොඩ්ඩක් පාඩම් කරගන්න ෂෝට් නෝට් එකක් ගහ ගන්න. හරි පොඩ්ඩක් අමතර දෙයක් බලන්න. හැස් හී වොෂ් කියන හුණ අරබලා තියෙනවද? පොඩ්ඩක් මේක බලන්න. මම අහනවා ඊට පස්සේ එතකොට යා නරඹලා තියනවා කියලා කිව්වොත් yes කියලා කිව්වොත් මම අහනවා ඇයි ආ ෆිල්ම් එක බලලා තියෙන්නේ ඇයි බලලා තියෙන්නේ ඇයි කියලා අහන්නේ කොහොමද ඇයි ඉස්සරහට why දානවා ඉස්සරහට why දැම්මොත් තවත් ප්‍රශ්න හදන්න පුළුවන් නේද why has he watched this film ඇයි ආයේ ෆිල්ම් එක බැලුවේ හරි කොහොමද බැලුවේ how දානවා කොහොමද බැලුවේ තවත් ප්‍රශ්න අහන්න පුළුවන් නේද ඉස්සරහට එනවා how has he watched this film කවද්ද බැලුවේ කවද්ද when has he watched this film when ඇති වෙනකම් ප්‍රශ්න කරන්නේ නැහැ ඉස්සස් දාලා දෙනවා නේද කොතනද වැළුවේ ඔව් වේ මේ වගේ හදන්න පුළුවන් බලලා නැත්තම් ඇයි වැළුවේ නැත්තේ ඒ වගේ ගැලපෙන ප්‍රශ්න හදන්න පුළුවන් ඉස්සරහට wh question words දාලා එකක් පොඩ්ඩක් ඒ දැනුමත් තියාගෙන අපි කලින් tenses වල ඒවා කියලා දීලා තියෙනවා හරි එහෙනම් ඔයගොල්ලෝ test book එක ගන්න දැන් take your test book पेज नंबर 104 पिटू 104 पिटू 104 හරි අපි එකට එන්න කලින් ඉතුරු ස්පෝකන් එක කරලෙමුද ස්පෝකන් අර එකයි කලේ අනිත් එක කරමුද මොකද කියන්නේ දැන් මේක කරමු මේක කරමු ඕකේ ඔයගොල්ලෝ කැමති මොකටද ස්පෝකන්ද මේකද එළම වර්ක් බුක් එක කරමු विभाग मेवा දැනගන්න ස්පෝකන් ඕන වෙනවා කතා කරන්න සහ ඩයලොග්ස් ලියන්න. මේවා ඉතාල වැදගත්. හරි. මයික් ඔෆ් කරගෙන ඉන්න. අපුන් සද්දයක් ඇහෙනවා රොබෝ කෙනෙක් වගේ. මයික් ඔෆ් කරගෙන කුමිදු. කුමිදු මයික් ඔෆ් කරගෙන ඉන්න. සෝයා පියු Facebook එක. ඔව් පියු Facebook එක. पिटू 104 ට පෙරලා ගන්න पिटू 104 හරි බලන්න වගුවක් තියෙනවා ද ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් එක බලමු උදාහරණ වගේක් තියෙනවා හරි නොටිස් නොටිස් කියන්නේ නිරීක්ෂණය කරන්න how කොහොමද කියලා ද ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් එක ඊස් යූස්ඩ් පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රසන්ට් පර්ෆෙක්ට් පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද කියලා නිරීක්ෂණය කරන්නලු බලමු අපි හරි බලන්න I have finished මම අවසන් කරලා තියෙනවා finished කියන්නේ අවසන් කරලා have කියන්නේ තියෙනවා අවශ්‍ය නම් සිංගල් තේරුම ලියන්න පැන්සලෙන් මම අවසන් කරලා තියෙනවා දැන් පිටුව කීයද 104 මේ බෝඩ් එකේ තියෙනවා 104 පිටුව 104 ටෙස්ට් බුක් එකේ people's book එකේ හරි මම අවසන් කරලා තියෙනවා My work, මගේ වැඩ. මම මගේ වැඩ අවසන් කරලා තියෙනවා. අතීතයේ වැඩ අවසන් කළා. දැන් ඉදහසේ ප්‍රතිඵලයේ භුක්ති විඳිනවා. ඒක නිසා present perfect දානවා. හරි. ඊට පස්සේ බලන්න. Surani has read that novel. Surani has කියන්නේ තියෙනවා දකුණු පැත්ත එක. Surani කියවලා තියෙනවා. Has read කියන්නේ කියවලා තියෙනවා. That novel. එම නවකතාව. Novel කියන්නේ නවකතාව. සුරණියේ නව කතාව කියවලා තියෙනවා. එයා අතීතයේ කියුව දැන් කතාව දන්නවා. හරි. ඊට පස්සේ අහනවා ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් අහනවා නම් has hari have hari ඉස්සරහට ගන්නවානේ. බලන්න. මම
මම මේක කියව ගන්න කියලා දැම්මා ඔයගලන්ට group එකට දාලා තිබ්බා කියව නේද හරි have you brought has කියන්නේ තියනවාද brought කියන්නේ ගෙනල්ලා bring කියන්නේ ගේනවනේ bring කියන්නේ ගේනවා ඒකේ past participle brought ඔයා ගෙනල්ලා තියනවාද your passport ඔයාගේ passport එක ඔයා ඔයාගේ passport එක ගෙනල්ලා තියනවාද කියලා අහනවා හරි එතකොට ඒක ප්‍රශ්නය present perfect වලින් present perfect කියලා අඳුරගන්නේ has have එක past participle තියෙනවා හරි දකුණු පැත්ත බලන්න has she taken ඇය අරගෙන තියනවාද has තියනවාද taken කියන්නේ අරගෙන නැත්නම් බීලා හරි ඇය අරගෙන තියනවා නැත්නම් ඇය බීලා තියනවාද her medicine ඇගේ බෙහෙත් ඇගේ බෙහෙත් බීලා තියෙනවද නැත්නම් බෙහෙත් අරගෙනද තියෙන්නේ කියලා අහනවා හරි එතකොට ඒක ප්‍රශ්න දැක්කනේ ප්‍රශ්න හදන්න has hari have hari ඉස්සරහට අරන් මැද ක්‍රියාව past participle වලින් තියෙනවා ඒකයි අපි බෝල් කරලා තියෙන්නේ has එක past participle බෝල් කරලා තියෙනවා ඒක highlight කරලා තියෙනවා එහෙනම් හැමදෙසිම ක්‍රියාපදයේ තියෙන්නේ කොහොමද has have එක past participle negative හදන්නේ කොහොමද we have not කැටි කළොත් haven't කියලා කියන්න පුළුවන් we haven't eaten අපි කාලා නැහැ eaten කියන්නේ කාලා හරි eat කියන්නේ කනවා eat කියන්නේ කෑවා ඒකේ past participle eaten කියන්නේ කාලා ලා යන්න past participle නම් ලා යන්න we haven't eaten අපි කාලා නැහැ dragon fruit දන්නවනේ dragon fruit okay oh, fruit city තියෙන්නේ before කියන්නේ පෙර අපි මීට කලින් dragon fruit කාලා නැහැ හරි දැන් යටේ අත්දැකීම නැහැ ඒකයි කියන්නේ අත්දැකීම නැති එක තමයි රිසල්ට් එක අපි අහනවනේ මොන හරි දෙයක් ඔයා කාලා තියෙනවද මේවා ඒතර ඔයා කාලා නැහැ කියලා කියනවා ප්‍රැක්ටිකලි පාවිච්චි වෙනවා he hasn't written නැත්නම් has not written ඒ කියන්නේ මොකද්ද පැදලා නැහැ written කියන්නේ පැදලා hasn't කියන්නේ නැහැ a motorbike ඔහු motorbike එකක් පැදලා නැහැ before කියන්නේ කලින් මීට පෙර before පෙර කලින් ඔහු කලින් motorbike එකක් පැදලා නැහැ යටේ අත්දැකීම නැහැ හරි ඊට පස්සේ බලන්න ආපහු ප්‍රශ්න වගේක් තියෙනවා have they not නැත්නම් haven't they been to jaffna haven't they been to jaffna haven't කියන්නේ නැද්ද they කියන්නේ own been කියන්නේ ගිහිල්ලා නැත්නම් ගිහිල්ලා ඇවිත් ඔහු ගිහිල්ලා නැද්ද කොහෙද to jaffna යාපනේ ඔහු own ඔවුන් යාපනයේ ගිහිල්ලා නැද්ද? ඔවුන් යාපනයේ ගිහිල්ලා නැද්ද කියලා අහනවා. හරි. අනිත් පැත්ත බලන්න. මොකද්ද ඒ? Has not has he not? එහෙම නැත්නම් hasn't he? මතක තියාගන්න. දැන් hasn't he කියලා දාන එක හරි නේද? ලේසිම කර. මේක කෙටි කරලා දානවා නම් contracted form එක hasn't he එක හරි. මේක දික් කරනවා නම් කොහොමද එන්න ඕනේ? Has not he කියලා මෙතන දාන්න බෑ not එක. එක දාන්න ඕනේ he වලට පස්සේ has he not හරි has he not එහෙම නැත්නම් hasn't he finished අවසන් කරලා එහෙනම් hasn't කියන්නේ නැද්ද he ඔහු finished අවසන් කරලා ඔහු අවසන් කරලා නැද්ද packing pack කරන එක කොහේ හරි ගමනක් යන බඩු pack කරන එක හරි ඔහු packing කිරීම ඇසුරුම් කිරීම අවසන් කරලා නැද්ද packing කියන්නේ ඇසුරුම් කිරීම ඇසුරුම් කිරීම හරි බහන්ඩ පැක් කරන එක බඩු පැක් කරනවා කියලා කියන්නේ ගමනක් යන්නේ. හරි ෆෝමේෂන් එක මොකද්ද? හරි ලේසි has have එක past participle. හරි. ඔන්න ගොඩාක් ආසයි දෙන වැඩක් තියෙනවා. මොකද්ද? pair work එකක්. අපිට pair work එකක් නම් කරන්න බෑ. මාත් එක්ක කරනකොට pair work එක. හරි. පිටු 105. ඉතින් pair work කියන එකේ තේරුම මොකද්ද? යුගල ක්‍රියාකාරකම්. pair කියන්නේ දෙන්න ගානේ. යුගල. යාළුවෝ දෙන්නෙක් කරා දෙන්න දෙන්න කතා කරනවා. एक्टिविटी 10 ඔබල පැන්සලක් ගන්න පැන්සලක් ගන්න මම උත්තරේ දෙන්නම් අපි කතා කර කර ලියමු අච්චුපතේම උත්තරේ ලියා ගන්න පුළුවන් හරි ask ask කියන්නේ අහන්න ask අහන්න and answer අහලා උත්තර ලියන්න අහලා උත්තර දෙන්න these question ඔව් කියන්න සර් දැන් ඕක මේ අච්චුපතේ ලියා ගන්න පස්සේ ආයෙ පොතේ ලියා ගන්න ඕයිද ඇක්ටිවිටි පොතේ නෑ අවශ්‍ය නෑ හරි ඔයාලා ඕන හිතේ ඕන කියලා හිතනවා නම් ලියන්න ප්‍රශ්නයක් නෑ මම හිම ලියන්න කියලා හිමම අනිවාර්ය කිරීමක් කරන්නේ නෑ මොකද අපි මේවා ස්පෝකන් වලටත් කරලා තියෙනවා ඒක හේතුව
අවශ්‍යයි කියලා හිතනවා ලියන්න ප්‍රශ්නයක් නෑ හරි ask කියන්නේ අහන්න and answer අහලා උත්තර දෙන්නලු these questions මේ ප්‍රශ්න වලට with your friend හරි ඒ කියන්නේ ඔයාගේ යාළුවගේ මේ ප්‍රශ්න අහලා උත්තර ගන්නලු මයික් ඔෆ් කරන් ඉන්නා සද්දයක් ඇහෙනවා හරි මට කියන්න මේ හැම එක බලන්න you කියලා තියෙනවා you කියලා තියෙනවා නම් පටන් ගන්න ඕන කොහමද has කියලාද have කියලාද කෝ කියන්න you කියන එක හැමදෙස්සෙම බහුවචන දුර එහෙනම් have වලින් පටන් ගන්න ඕන have එහෙනම් පොඩ්ඩක් එතනින් දා ගන්න you ළඟ දා ගන්න එතන එන්න ඕනේ have කියලා හරි ඔයාලට කැමති නම් පස්සේ වෙනම ක්ලාස් එකෙන් පස්සේ ලියන්න පුළුවන් ඇක්ටිවිටි පොතේ දැන්ට වෙලා මදි නිසා පැන්සලෙන් ලියා ගන්න හරි එහෙනම් has වලින් සහ have වලින් you එක දාන්නේ have ඇයි you බහුවචන නිසා have you been you කියන්නේ ඔයා ඔයා කෙනෙක් කොහොමත් ඉංග්‍රීසියෙන්ද බහුවචන එක්කෙනෙක් උනත් have තියනවාද been කියන්නේ ගිහිල්ලා අතරම ගත්තා ගිහිල්ලා ඇවිත් have තියනවාද ඔයා ගිහිල්ලා තියනවාද කොහෙද to trincomalee trigonomalee ඔකේ මම අහනවා මං කෙනෙක් තෝරගෙන අහන්නද අහන්නද එහෙම හරි මම පොඩි අහන්නම් පොඩි අහන්නම් කො හරි have you been to trincomalee වා trigonomalee ගිහිල්ලා තියනවාද yes no sir yes කවුද හා yes ඈ තියනවා no ඈ තියනවා හරි ඔව් හරි වා trigonomalee ගිහිල්ලා තියනවාද එතකොට yes i have been කියනක් පුළුවා no i haven't been කියලා කියන්නත් පුළුවා හරි yes sir Yes, I am being. Oh, naam kya no ne? Yes, I have been. Ha, oh katti. Oh kya na? Mega daaga no uttarik. Oh. Yes, I have been. Gihi lati e na. Itna pada kisar hai liya gana pencil hai. Gihi lati e na na? Yes, I have been. Gihi lana apta? Yes. No, no, I haven't. No, I haven't been. No, I haven't been. තියෙනවා නේද ලේසි නේද ඒක උත්තර ලියා ගන්න ගිහිලා තියෙනවා නේ yes i have been ගිහිලා නැත්තම් no i haven't been මයික් ඔෆ් කරන් ඉන්න හරි ඒක උත්තර පැන්සලෙන් දාගන්න ඉස්සරහ හරි ඊළඟ ප්‍රශ්නේ එහෙම නැත්තම් අහන්න පුළුවන් Have you been to Nuwareliya? Oh, Nuwareliya gihilla thiyenawada? Ether uttare? Ko. Yes sir. Yes sir. Yes I have been. Yes I have been. No I haven't been. No I haven't been. Meka liyanna kiyala naha ether. Meka thiyeni katha karanna kiyala. Hari? Kamanne ewa pencil e liya ganna uttare. Me katha karanna kiyala vitarai thiyenne. Ewaṭa waṭina liya ganna eka poda pencil en uttare liya ganna. You sing ගිහිලා තියනවා නේ yes i have been ගිහිලා නැත්තම් no i haven't been ඒ වගේ ඕන දෙයක් අහන්න පුළුවන් මම අහන ප්‍රශ්නය have you been to moon have you been to moon 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 no no i haven't been no i have been no i haven't been have you ever been to wuhan wuhan ගිහිලා තියනවාද no i haven't been no i haven't been ගිහිල්ලා තියනවද no 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 i haven't been හරි ඊළඟ බලන්න දෙවෙනි එක එතන ඉන්නවනේ you නිසා has the have the have you seen seen කියන්නේ දැකලා එන පොඩර ප්‍රශ්න ළඟ දාගන්න you ළඟ දාගන්න have කියලා පොඩක් දාගන්න ඉස්සරහ you ළඟ have කියලා දාගන්න හරි එහෙනම් ඔයා දැකලා තියනවාද polar bear කියන්නේ ආවද කො හිමවල හිමවලහ ඔයා හිමවල හෙයි දැකලා තියනවාද no i haven't been no i haven't seen no i haven't seen නෑ මම දැකලා නෑ දැකලා නැත්තම් ඕනනම් no i haven't seen a polar bear කියලා කියන්නම් පුළුවන් දැන් සූ එකේ තින්නේ හරි දැකලා නැත්තම් මේ උත්තරේ no i haven't seen දැකලා තියනවනම් yes yes i have oh mama දැකලා තියනවා හරි එක උත්තරයක් දාගන්න එක උත්තරයක් දාගන්න ඉස්සරහ දෙකෙන් එකක් කැමැති එකක් දාගන්න
අනිත් ඒවා ලියන්න ඕනේ නැහැ හරි මේ පොළඹයාට විතරක් උත්තරේ දාගන්න මම ඊළඟ ප්‍රශ්නේ අහනවා have you seen a tiger කොටියෙක් දැකලා තියෙනවද yes sir yes i have seen yes i have been මතකද අපි මේක ස්පෝකන් වලට කළා තියෙනව නේද ස්පෝකන් ඉංග්‍රීසි වල කළා නේද yes sir yes හරි have you seen a lion have you seen a lion Yes, I have. Have you played with a lion? No, I haven't been. Hari, ilage balanna mata gena uttare. Etana danni Unisa has they have this ellama thunweni eka? Have. Etana have. Hari, thunweni ekata api enawa. Thunweni eka. Hari, innata kiyanne. Ekak danni have. Have. You finished. අවසන් කරලා. ඔයා අවසන් කරලා තියෙනවද? ඔයා අවසන් කරලා තියෙනවද? Your homework. ඔයාගේ ගෙදර වැඩ. ඔයා ඔයාගේ homework ඉවර කරලා තියෙනවද? Yes, I have been. ඔය බලම එතන. එතන ඔයා කියන්න ඕනේ yes. Oh. I have එක දාන මේ verb එක. දැන් been දාන්න බෑ. හොඳේ been කිව්ව ගිහිල්ලා තියෙනවා. එතකොට නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. Yes, I have been කියන්නේ බෑ. ඔව් මං ගිහිල්ලා තියෙනවා. ඔයා වාගේ homework කරලා තියෙනවා. ඒකට උත්තර දෙනවා. ඔව් මං ගිහිල්ලා තියෙනවා. Yes, I have finished. මෙතන ක්‍රියාපදේ දාන්න. Finish. Yes, I have finished. My homework. ඒක නැත්තම්? No. I haven't finished. හරි. දෙක එකක් දාගන්න. කැමති එකක් දාගන්න උත්තරේ. සර් මෙහෙම කියන්න බැරිද? Yes, I have finished my homework. Oh, my homework කියලා දාන්න පුළුවන් අන්තිමට ඔන්න. අන්තිමට හැම එකෙම අර my homework මෙතන පොළ බෑ ඒව දාන්න පුළුවන් මේ කෙටි උත්තරේ. Can you understand? Correct. හරි, fourth one හතරවෙනි එක. Have you read? මේක කියවන්නේ read කියලා. Past participle නිසා read කියලා කියවන්න ඕන. Read කියන්නේ කියවලා. ඔයා කියවලා තියෙනවද මොකද්ද මඩල් දුව ඔයා මඩල් දුව කියවලා තියෙනවද this is yes i have read yes i have මඩල් මඩල් කොනින් එක මේ බැලලා ලයික් කරලා ලයික් කරන්නේ හරි එතන යූනිසා දාන්නවනේ have කියලා හරි යූනිසා දාන්නවනේ have කියලා ප්‍රශ්නෙට එතකොට ඔයා කියවලා තියෙනවනේ yes I have read. Oh, mama, kiya vela tiyeno. Kiya vela natna? No. I haven't read. Ne, mama, kiya vela ne. Hari. Sir, meten hette kani daanno ni sir. Api kiya vela tiyeno the nette kiya. Kemathi ka? Wada kemathi ka? Kemathi uttara da. Hari. Maru maru da gan. Ekak kiya vela, ekak kiya vela ne. හරි එහෙම නැත්නම් තමයි කැමත්ත කොන එක හරි have you read great expectations ඒ කියන්නේ පොතක් ලස්සන පොතක් සාමාන්‍ය මේකේ තේරුම තමයි great කියන්නේ හොඳ නැත්නම් විශිෂ්ට expectations කියන්නේ බලාපොරොත්තු විශිෂ්ට බලාපොරොත්තු තමයි මේකේ තේරුම විශිෂ්ට බලාපොරොත්තු පහේ පොත කියලා තියනවාද great expectations කො කියවුවා ඉන්නවද නෑ No. 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 Sir. What great expectations? Kine pota kiye vala tiyenawada? No sir. No. No. I haven't. No sir. Hari. Ekata mokak uttarayak konne? Palawena uttara liwana gane. Hari. Sir, etoda kiyanno no I haven't reading kiyala. No, I haven't read. Kiyala naththam no, I haven't read. Na mama kiye vala ne. Hari. Ilage balana number 5. Passene ekata enna. එතන මොකක්ද එන්න ඕන your family වාගේ පවුලේ කට්ටිය has the have the දාන්න වාගේ පවුලේ කට්ටිය ඒක වචනද බහුවචනද වාගේ පවුලේ කට්ටිය බහුවචන දෙකම ගන්න ඒක grade 9 පාඩමක් වාගේ පවුලේ කට්ටිය එක පවුලක් නේ එක එකකයක් කියලා හිතලා has the ඒක වචන කියලා ගන්නත් පුළුවන් ඒක වචන නම් has දාන්නත් පුළුවන් පවුලේ ඔන්න ඔයා ඉන්නවා ඔයාගේ අම්මා ඉන්නවා ඔයාගේ තාත්තා ඉන්නවා ඔයාගේ මල්ලි ඉන්නවා එක එක්කෙනාව වෙන් වෙන්න සලකලා එන 1 2 3 4 එක එක්කෙනා වෙන් වෙන්න සලකනවා එතකොට බහුවචනනේ බහුවචන කියලා හිතලා හත් දානක් පුළුවන් දෙකම හරයි
දෙකම හරි. බොහෝ අවස්ථාවලදී අපි ගන්නෙ එක ඒකකයක් කියලා. One family කියලා ගන්නවා. ඒක නිසා has කියලා දාන්න. දෙකම හරි හැබැයි has කියලා දාන්නකො. Has your family. ඔයාගේ පවුලේ කට්ටිය එක පවුලක්නේ. ඒක නිසා has කියලා දානවා. Been. Been කියන්නේ ගිහිල්ලා. ඔයාගේ පවුලේ කට්ටිය ගිහිල්ලා තියෙනවද? To Horton Plains. Horton තැන්නට. මොකද උත්තරේ? Horton තැන්න ගිහිල්ලා තියෙනවද? Yes, I have been. Yes, I am. Yes, sir. කියන්නේ අපේ පවුලේ කට්ටිය නේ නා වී කියලා කියන්නේ. Yes. අපි ගිහිල්ලා තියෙනවා. වී. Yes, B. ඔව් අපි ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා නැත්නම් no. B. No, have we haven't been. We haven't been. හරි ගිහිල්ලා තියෙනවා නේද? Yes, we have been. ගිහිල්ලා නැත්නම් no, we haven't been. හරි ඊළඟ එක එතන යූ නිසා හැෆ් නේ එන්න ඕන හරි හැව් යූ බීන් කියලා එන්න ඕන හැව් යූ බීන් ටු ඇඩම්ස් පීක් ඇඩම්ස් පීක් කියන්නේ කොහෙද ශ්‍රීපාදයේ වා ශ්‍රීපාදයේ ගිහිල්ලා තියනවාද කො වා ශ්‍රීපාදයේ ගිහිල්ලා තියනවාද ශ්‍රීපාදයේ ගිහිල්ලා තියනවාද නෝ නෝ I have been yes sir no sir හරි ගිහිල්ලා තියනවා නම් yes I have හරි ගිහිලා තියෙනවා නම් yes I have been ගිහිලා නැත්තම් මොකද කියන්න ඕන කො ගිහිලා නැත්තම් no no I haven't been no I haven't been ඔන්න to ශ්‍රීපාද නැත්තම් to Adam speak කියලා කියන්නත් පුළුවන් හරි තව එකක් තියෙනවා have you been to madu church madu palliya ඔවා madu palliyට ගිහිලා තියෙනවද කො No, no, I haven't been to Madu Church. That no, I haven't been. Have you been to Nallur Kovil? Nallur Kovil ghi lati naad? No, I haven't been. No, I haven't been. Yes, I haven't been. Ghi lati naad? Yes, I have been. Hari, me okkom present perfect prashn. Hari, me baan has to have a past participle in kriya paade list. Yes, I haven't been, sir. Hari, yes, I have been. Hari. ඊට පස්සේ your sister එහෙම නැත්නම් your brother ඔයාගේ සහෝදරයා හෝ සහෝදරිය ඒක වචනනේ එහෙනම් has the have the දාන්න ප්‍රශ්නෙට has 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 තමයි දාන්න ඕනේ එහෙනම් එතන බලලා ලියන්න has කියලා has your sister එහෙම නැත්නම් has your brother watched නරමෙලා ආ ඔයාගේ නංගි හරි මල්ලි හරි නැත්නම් අක්කා හරි අයියා හරි නරමෙලා තියෙනවද the movie චිත්‍රපටිය harry potter හැරි පොටර් කියන ෆිල්ම් එක බලලා තියෙනවද ඔයාගේ සහෝදරයා හරි සහෝදරිය හරි හා අන්නම් බලලා තියෙනවද yes බලලා තියෙනවා නම් ප්‍රසිද්ධයි ඒක yes ඔහුනම් දැන් අපි තුන් මල්ලි කියලා එහෙනම් yes he has been he has sorry he has watched yes he has been he has watched yes he has watched harry potter ඔනා he has watched the movie harry potter තකේදී yes he has watched ඔහු නරබෙලා තියෙනවා නරබෙල නැත්නම් මොකද කියන්නේ no he hasn't watched නෑ ඔහු බල්ලා නෑ අපි හිතමු නංගිනම් නංගිනම් she කියලා දාන්න ඕන හරි නංගිනම් she හරි අවසාන එක හා have you ever eaten ever කියන්නේ කවදා හරි ever කවදා හරි ever කියන්නේ කවදා හරි Have you ever? Oya kavada hari eaten kala have kiyanne tiyenawada? You kiyanne oya ever kavada hari eaten kiyanne kala have ekak mula tiyenawane kiyanne tiyenawada? Oya kavada hari kala tiyenawada duriyam? Ko uttare? Mokada une? Duriyam kala tiyenawada? Avasane. Yes I have it. කාලා දිනනවා yes ඔව් i have eaten no no i have eaten no i have eaten durian මම durian කාලා දිනනවා නැත්නම් no no i haven't eaten haven't no i haven't eaten කියලා දාන්න පුළුවන් නැත්නම් දැන් මම කාලා නැහැ durian ඔය කාලා දිනනවද no i haven't eaten මම කාලා නැහැ කන්න ඕනක් නැහැ හරි හරි සර් sir my like food ගඳයි සර් හරි ගඳයි නේද කොහොමද ගන්නේ
හිතන කට්ටිය තමයි එහෙම ගඳයි කියන්නේ. ගෙදර කට්ටිය තමයි. හරි. අපි ඊළඟ ඇක්ටිවිටි එකට කලින් පොඩක් ස්පෝකන් ටිකක් කරලා ඉමු. ස්පෝකන් ඉංග්‍රීසි පද ගන්න. නහය වහගෙන තමයි කන්න වෙන්නේ නේ. මාසය දාගෙන කන්න බෑ කටත් ඇහෙනවනේ. मतृकाव स्पोकन इंग्लिश पते पड़ी पड़स स्पोकन इंग्लिश पते स्पोकन इंग्लिश पते आउट ऑफ ऑर्डर आउट ऑफ ऑर्डर के को out of order then mama kena my phone is out of order my computer is out of order thank you mama ko kadila kadila kiyen eka kadun kadila hari out of order kiyanne mokadda hena kadila kiyen eka hari මම කියනවා මෙහෙම සර් ඔව් කියන්න සර් ඉංග්‍රීසියෙන් හැබැයි කියලා කියන්නේ කොහොමද බට් කියන එකෙන් ගන්න පුළුවන් මොන හරි දෙයක් කියන ගිහලා බට් නැත්නම් however ඒ වගේ තේරුම් වලින් හැබැයි කියන අදහස ගන්න පුළුවන් බට් however හා සර් හරි කොහොමද කියන්නේ මේ දවස්වල මගේ පරිගණකේ කැඩිලා තියෙනවා මේ දවස්වල මගේ කම්පියුටර් එක කැඩිලා තියෙනවා कंप्यूटर හරි nowadays මේ දවස්වල මගේ පරිගණකයේ my computer is out of order කැඩිලා තියෙනවා හරි හරි එම නිසා මට online පන්ති වලට සහභාගී වෙන්න බෑ කොහොමද කියන්නේ so i can't participate i can't log in the online classes ආ එම නිසා නම් so මට බැරි නම් i can't එම නිසා මට බෑ සහභාගී වෙන්න පාටිසිපේටින් කියන්න පුළුවා නැත්නම් ඇටෙන්ඩ් සර් ජොයින් කියන්න පුළුවන්ද පුළුවන් සම්බන්ධ වෙන්න බෑ එමන සම්බන්ධ වෙන්න ඒකත් හරි එම නිසා මට සහභාගී වෙන්න බෑ මොනවටද ජොයින් ඔන්ලයින් ක්ලාසස් ජොයින් කරන්න පුළුවන් ඇටෙන්ඩ් දි ඔන්ලයින් ක්ලාස් මට ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න බෑ කියලා කියමුකෝ ඔන්ලයින් ක්ලාස් මට ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න බෑ attend the online class so i can't attend the online class mata dukai mataka tiya ganna den kadila na is kiyala kiyanne hari me den kadila my computer is out of order hitanna kaalayak tisse kadila kiyala maasa gaanak tisse kadila ehenam is danne mokadda danne kaalayak tisse kadila na wa meden danna ona has been hari have been hari හරි මම කියනවා මගේ කැමරාව කාලයක් තිස්සේ කැඩිලා තියෙනවා මගේ කැමරාව නම් කො මයි කැමරා හයි කැමරා හයි කැමරා ඔව් කාලයක් තිස්සේ නම් ඉස්සෙන්නේ ඉස් කිව්වොත් දැන් විතරයි දැන් කැඩිලා තියෙනවා කාලයක් තිස්සේ කැඩිලා තියෙනවා නම් මාස ගාණක් තිස්සේ කැඩිලා තියෙනවා එහෙනම් has been out of order දැන් කැඩිලා තමයි කාලයක් තිස්සේ කැඩිලා my camera has been out of order මගේ කැමරාව කැඩිලා තියෙනවා 30 නම් 4 4 කියන්නේ 30 කිසියම් කාලයක් 30 කියන්නේ 4 දානවා දීර්ඝ කාලයක් නම් මොකද්ද දීර්ඝ කාලයක් 30 කො ඔ ඒජස් ඔ ඒජස් කියන පොළට වෙන වචනයක් නම් ලොง ටයිම් ලොง ටයිම් ඔර ලොง ටයිම් එච්චරටම දීර්ඝ කාලයක් 30 එච්චරටම සච් සච් දානවා
तो लसन आय एचर टाइम अदास हाईलाइट वेनो सच ए लॉन्ग टाइम හරි මගේ කැමරාව එච්චරටම දීර්ඝ කාලයක් තිස්සේ කැඩිලා තියෙනවා මම පව් right in a flash මේක තේරුම එන්නේ මෙහෙමයි මේකෙන් ගන්නපට කැඩී කියලා බීන් කියන එක ගන්නපට තිබිලා කියලා තේරුම යාට ගන්න පුළුවන් හැස් කියන්නේ තියෙනවා එහෙනම් කැඩී තිබිලා තියෙනවා කාලයක් තිස්සේ හරි කැඩී තිබිලා තියෙනවා එතන ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් සූත්‍රය තමයි තියෙන්නේ හැස් එක පාස් පාටිසිපල් කාලයක් තිස්සේ කැලන මතක තියාගන්න හැස් බීන් දාන්න. ඔබට මේ හැස් බීන් එක කියන එක අහලා ඇති සමහර විට. ඕනතරම් අහලා ඇති එදිනදා භාවිතයේදී. දැන් හිතන්නකෝ ඔහු මගේ යාළුවා නම් he is my friend. දැන් එයා මගේ යාළුවා he is my friend. ඔහු කාලයක් තිස්සේ මගේ යාළුවා නම් he has been my friend. He has been my friend. He has been ඒ කියන්නේ ਉਹ කාලයක් තිස්සේ මගේ යාළුවා දැනුත් යාළුවා තමයි කාලයක් තිස්සේ යාළුවා නම් has been කියලා කියන්නේ he has been my friend හරි ਉਹ හොඳයි නම් he is good ਉਹ කාලයක් තිස්සේ හොඳයි නම් he has been good he has been good කියන්නේ ਉਹ කාලයක් තිස්සේ හොඳයි next one මේ දවස්වල අපේ කාර් එක කැඩිලා තියෙනවා හරි තව කොටසක් තියෙනවා ඒක ඉස්සෙල්ලා කියන්නකෝ මේ දවස්වල අපේ කාර් එක කැඩිලා තියෙනවා my our car is out of order yeah very good අපේ කාර් එක නම් our car එතන BMW එකක් කියලා හරි our car අපේ කාර් එක is out of order කැඩිලා තියෙනවා මේ දවස්වල these days මේක ඉස්සෙල්ලා වගේ ප්‍රොනවුන්ස් කරන්න these days අපේ කාර් එක කැඩිලා තියෙනවා මේ දවස්වල ඉතින් මම මොකද කරන්න ඕන ඉතින් මම ඒක හදලා ගන්න ඕන කොහොමද කියන්නේ ඉතින් නම් so එම නිසා නම් so එම නිසා so හරි අය මම उन्हर दिया करेगा तो युतुमाई ना मस्ट हर को मतलब हादवा आगर ना की लगी है ना हादना ना रिपेयर yeah. को मतलब क्या आई मस्ट इतने दिन सामूहिक है वेरी गुड वेरी गुड वेरी गुड आई मस्ट देखो आई मस्ट रिपेयर आगे हुआ ओ आई मस्ट रिपेयर क्यों करा दी आई मस्ट रिपेयर आगे हुआ मामे का हादवा आगर ना मामे का हादे ना इना ओया गाराज जगड़ गिला ओया मा हादे ना වානේ මේනි හදන්නේ වෙන කෙනෙක් ලවා හදව ගන්නවානේ ආ වෙන කෙනෙක් ලවා හදව ගන්නවා කියලා කියන්නේ get එක repair එකේ past participle දාන්න ඕනේ get repair ඒ කියන්නේ හදව ගන්නවා අලුත් වැඩියා කරව ගන්නවා get එක past participle දාන්න ඒ කියන්නේ අලුත් වැඩියා කරවා ගන්නවා වෙන කෙනෙක් ලවා හදව ගන්නවා mechanic ලවා හදවා ගන්නවා හරි එම නිසා මම අලුත් වැඩියා කරවා ගත මේ දෙකෙන් එන අලුත් වැඩියා කරව ගන්නවා කියන එක මම අලුත් වැඩියා කරවා ගත යුතුයමයි කියන එක මේකෙන් එනවා මොකද්ද ඒක ඒ කියන්නේ කායක ඒක කියලා දාන්නේ වැද්ද හරි එහෙනම් get prepared කියන්නේ අලුත් වැඩියා කරවා ගන්නවා මොකද්ද it ඒක එහෙනම් මම ඒක අලුත් වැඩියා කරවා ගත යුතුයමයි හරි ඒක මතකයි නේද අපි කලින් කියලා දීලා තියෙනවා ඒක ඒ වගේ උදාහරණයක් මතක කරමු පොඩ්ඩක් කොහොමද කියන්නේ මට මගේ කොණ්ඩේ කප්පව ගන්න ඕන කොහොමද කියන්නේ I want to කියන එක I want ගේම ලස්සනයි I want cut my hair කිව්වත් හරිද I want to cut my hair get cut I want to cut my hair කිව්වොත් ඔයා තමයි කොණ්ඩේ කපන්නේ. වාම කපා ගන්නවා. කොණ්ඩේ වෙන කෙනෙක් ලවා කප්පව ගන්නවා නම් I want to get එක cut එකේ pass participle cut my. එහෙනම් මේ කියන්නේ කප්පව ගන්නවා. cut කියන්නේ කපනවා get cut කියන්නේ කප්පව ගන්නවා. හරි මේ pass participle cut. කපන්නේ මොකක්ද ඒක දාන්නේ බැද්දට? my hair.
मगे कौंडे एना मट ओण मगे कौंडे कपगा लवा कपागा Can you understand? Understand, sir. Yes, sir. Ah, very good. Hari. Meda asala mage yaluwage phone ekak weda karanne. Kadilla thiyena. Kohomada kiyanne? Meda asala mage yaluwage phone ekak kadilla thiyena. My friend. Yeah. Mage yaluwa nam my friend. Mage yaluwa ge nam my friends. Mage yaluwa ge. Phone ekak. Phone. Is out of order. एक कैल्ला दिए। अरे काबल फोन या केली दाना को। अरे तेरा कैली नानी। हाँ। मगे यालो के फोन ने कैल्ला दिए ना। मेरे दावसे लेना। अभी दाम these days में देना। वरना मुझे दाना पड़ेगा। These days। हाँ। एमनीसा मटे यार टक कॉल कराने बे। कौन देखिए? एमनीसा मटे यार टक कॉल कराने बे। एमनीसा ना अभी दाम Therefore, Therefore, I can't call. Oh, mata puluwan nan I can, mata bae na, I can't, mata bae. Call karanna nan call ma tamai I can't call. Mata call karanna bae. Ohuta na, ohuta. Ko. Ohuta na. Him. Hari, emenisa mata ohuta call karanna bae. एक मिनट लिया गया अरे एग्जांपल्स देना आउट ऑफ ऑर्डर उदाहरण देना लग गया क्या अतः उसे उदाहरण देना अरे जिनानी एवरी नाउ And there's my father's car is out of order. He like a cat on hot bricks. He's like a cat on hot bricks. Okay, very good. Hari, Situla. Nowadays my bicycle is out of order. Very good. Metuki. These days my phone is out of order, so I will join the online class from my iOS phone. Yeah, very good. My television is out of order, hence I have to purchase a new one. Okay, very good. Hari, very good. Kuvimang hai mege me kadi check ne me hone dekhalen udaharan de very good kiwe. Hari, kuvim dekhe ne mata khana gaatu hi kiela. Thav examples dekhai. Thare ready hai. Hari, mata khana gaatu hi kiela kuvim dekhe ne. Chatuni. Ko mata khana gaatu. Nilani. I'm go. I'm sorry කියලා කියන්න පුළුවන් මට කන ගැටි. එහෙම නැත්නම් I'm afraid කියන්න පුළුවන්. හරි I'm afraid කියන්නේ සාමාන්‍යයෙන් මට බයයිනේ නේද? සාමාන්‍යයෙන් I'm afraid කියන්නේ මට බයයි. හැබැයි හොඳට ඉංග්‍රීසි කතා කරන අය කන ගැටි කියන තේරුම. Examples. හරි wait a minute. I'm afraid මට කන ගැටි. Sorry කියලා. I'm sorry කියන්න පුළුවන්. अबे होंदर इंग्लिशी कहता ना नितरम की है ना I'm afraid की है ना मटका ना गाटू I'm afraid मटका ना गाटू हरे I'm afraid मुकादहे तू इतना ना ताट्टू दोलाहा के पहाड़ों के तो आगे बिल्ली नहीं करेगी हिला इन्ने पाता में ताट्टू ही उड़े में ताट्टू ना गिन ना होना हरे मटका ना गाटू ही लिफ्ट के कैडिला ती है न Has lift එකට lift එකට කියන හොඳ වචනේ මොකද්ද elevator කියලා කියන lift එක elevator yeah හරි elevator හරි එතකොට මොකද මේ lift එක ඇල්ලන I am afraid දැන් නගින්න ඕන නේද දැන් නගින්න ඕන හරි එහෙනම් මට කන ගැටුයි අපිට හරි we have to walk අපිට ඇවිදින්න වෙනවා දැන් we have to walk up සද්දේන මයික් ඔෆ් කරන් ඉන්න
we have to කියන්නේ have to කියන්නේ යමක් කරන්න වෙනවා. Walk කියන්නේ ඇවිදින්න. අපිට ඇවිදින්න වෙනවා. Up උඩට. පඩිපෙළ නම් මොකද්ද කියන්නේ? පඩිපෙළ. We have to walk up the stairs. Stairs. Yeah, පඩිපෙළ. මේ යටන් පෙළිය පේනවා නේද? යටන් පෙළිය පේනවද? Yes sir. Yes sir. අනගාටි we have to walk. අපිට ඇවිදින්න වෙනවා උඩට. Walk up උඩට ඇවිදින්න වෙනවා. The stairs. ඒ කියන්නේ පඩිපෙළ දිගේ උඩට යන්න වෙනවා. හරි. මොකද හේතුව? හේතුව මොකද්ද? Because. Because කියන්නේ නිසා. හරි. The elevator is out of order. එලෙවේටර් එක කැඩිලා නිසා එලෙවේටර් කියන්නේ මොකද්ද ලිෆ්ට් එක හරි ලිෆ්ට් එක කියන්නේ සිංහල වචනේ මොකද්ද සර් ලිෆ්ට් කිව්වත් වැරදිද ලිෆ්ට් එක වැරදක් නැහැ හොඳ වචනේ මේක හොඳ වචනේ මේක විදුලි සෝපානේ සිංහල වචනේ විදුලි සෝපානේ කියලා දිනවා නේද ලිෆ්ට් එකේ yes sir yes sir ඒක බයයි yes sir I'm afraid මට කනගාටු we have to walk up the stairs අපිට පඩිපෙළ දිගේ උඩට යන්න වෙනවා ඇයි ඒ because the elevator is out of order lift එක කැඩිලා තියෙන නිසා example okay කියන්නක් ගන්න my best friend's laptop is ice on road out of order yeah very good හරි අවසානයි the example oh අපිට වෙලා මදි දෙන්න හරි ඉන්න ටක් ගාලා තව එකයි යා හරි කතා කරන එක ගොඩක් හොඳයි අද පොඩ්ඩක් සීමා කරන්න වෙනවා වෙලා මදි නිසා හරි අවසාන එක කියන්න දැන් හිතන්නකො මෙහෙම එකක් ඔහුගේ හැසිරීම out of order ඒ කියන්නේ මොකද්ද ඔහුගේ හැසිරීම කැඩිලාද ඒ අදහස මොකද්ද හැසිරීම ඔහුගේ හැසිරීම හරි නරකයි කියලා කියනවා නේද අප්‍රසන්නයි හරි නරකයි ආ ඒකටත් out of order කියලා කියනවා දැන් මේක තව තේරුමක් තමයි අප්‍රසන්නයි කියන එක හරි නරකයි අප්‍රසන්න කියන තේරුමත් මේකේ තියෙනවා ටිකක් පොඩ්ඩක් ලියා ගන්න දැන් ලියන්න අවසානයේ උදාහරණේ මේකේ එළිය මයික් ඔෆ් කරන් ඉන්න සද්ද එනවා නම් මෙතන disturb එතකොට හරි behavior කියන්නේ හැසිරීම His behavior, okay, has it been? Pantiye na in the class. Pantiye, okay, has it been? He is out of order. Ekya ne? Har naraka. Aprasan na. Hence, hey, emani sa. Teacher, magkaroon ka na niya. Tapay gidi na ni. The teacher ko kya? The teacher ohuṭa danduwan karana. Kohomada kiyanne? The teacher is punished. Danduwan karanawa. Hunting kiyala kiyanna da idda? Mada? Hunting kiyala. Patanada? Me pushi me punish kiyana ekata hunting kiyala kiyanna beida? Hit kiyala kiyanna puluwam. හරි පනිෂින් කියලා කියන්නේ එපා පනිෂින් කියුවොත් දැන් දඩුවම් කරගෙන ඉන්නවා ඊස් පනිෂින් කියුවොත් දැන් දඩුවම් කරමින් ඉන්නවා මේ පුරුද්දක් වශයෙන් මෙයාගේ හොඳ නැහැ හැමදාම දඩුවම් කරන පුරුද්දක් වශයෙන් the teacher ගුරුතුමා punishes දඩුවම් කරනවා him ඔහුට එම නිසා නැත්නම් එහෙයින් teacher දඩුවම් කරනවා ඔහුට හරි එහෙනම් අදින මතක තියාගන්න මොනවා හරි කැඩිලා නම් out of order කියලා කියන්නේ. හරි ඔයගොල්ලෝ papers කරන්න එපා කියලා මට එකනේ දෙන්නේ. ඇයි ඒ? papers කරන්න එපාද එහෙනම්? හා? කරන්න සර්. කරන්න සර්. අර paper ගන්න නැති විගාගේද? කරන්න සර්. අනේ සර්. paper ගන්න papers කරන්න එපා කියන්නේ කවුද? කෝ කියන්නේ? සර් මං සර් පා කියන්නේ මට paper එක කරගන්න බැරි වුණා ගෙදරදී homework විදිහට. ආ paper එක තියනවා ළඟ.
tape එක තියනා නේද දුව? Yes. ආ? tape එක තියනා නේද දුව? ඔව් සර්. ආ tape එක තියෙනවා. හරි. හරි. දැන් මොකද? හරි හැම ළඟම tape එක තියනා නේ? ප්‍රශ්න නැහැ නේද? Yes sir. පොඩි ඔව් පොඩි පොඩි වෙලාවක් මේ තියෙන්නෙත්? Yes sir. අපි කොටසක් හරි කරමු අපි ඊට පස්සේ වෙලා තිබ්බත් ඕනනම් මේකට එමු ආපහු බාරක් හරි පොඩි කොටසක් හරි කරමු නැත්නම් පේපර්ස් කරන්නත් ඕනනේ හරි පේපර්ස් පොත ගන්න පේපර්ස් පොත ගන්න වාහනේ පේපර් එක නැතුව ඇති කියලා හරි ලොකු කොටසක් කරන්නේ නැහැ හරි පේපර්ස් පොතේ දැන් අතට දැනට එන්න මතකද සර් 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සර්. ඔව් මට මතකයි. මගේ ඔයගලට මතකද? Yes sir. ඔව් සර් 11 වෙනි ප්‍රශ්න. හරි. අපිට කරන්න තියෙන්නේ දැන් මුළු පොතම ඉවර කරන්න පුළුවන්. හරි. papers පොතම ඉවර කරන්න පුළුවන් ඔයගලන්ට. 2016. මයික් ඔෆ් කරන් ඉන්න. year end වර්ෂ අවසාන එක 2016 වර්ෂ අවසාන මතකනේ? ඓස්ක්‍රීම් තියෙන පේපර් එක ඓස්ක්‍රීම් මෙහෙම තියෙන පේපර් එක හරි මුලින් ෆස්ට් ටර්ම් ඊට පස්සේ සෙකන්ඩ් ටර්ම් ඊට පස්සේ ඊයර් එන්ඩ් ඒවා තියෙනවා ඒක 2016 හරි ඒකේ ප්‍රශ්න අංක 11 නේද කරන් තියෙන්නේ ක්වෙස්චන් නම්බර් 11 හරිනේ yes sir හරි බලමු එහෙනම් a day at sea කියන එක අපි ඉස්සතී කළා පොයම් එක මතකනේ ලස්සන පොයම් එක හරි නම්බර් 11 සිලෙක්ට් තෝරන්න The most appropriate වඩාත්ම ගැළපෙන වඩාත්ම අදාළ adverb ක්‍රියා විශේෂණය වඩාත්ම ගැළපෙන ක්‍රියා විශේෂණය තෝරන්නලු to complete සම්පූර්ණ කරන්නට the sentence වාක්‍ය and underline ඊට පස්සේ ඒක ඇටින් ඉරක් ගහන්නලු හරි එහෙනම් වඩාත්ම ගැළපෙන වචනේ තෝරලා क्रियाशेषण හරිම ගමවලදී ඊඩී දාන්න වෙනවා හරි එහෙනම් මෙතන අපි ගන්න පුළුවන් පිළිගන්නවා කියලා හරි එහෙනම් ඉංග්‍රීසි දෙකේදී අපි පිළිගන්නවා the guests අමුත්තන්ව කොහොමද කොහොමද පිළිගන්නේ අමුත්තන්ව loudly high end loudly ഘോഷාකාරීවද warmly උණුසුම් ලෙසද sweetly අනිරස ලෙස නැත්නම් මිහිරි ලෙස කොහොමද පිළිගන්නේ අමුත්තන්ව क्रियाविशेषण loudly කියන්නේ high end ഘോഷාකාරී වේතර අමුත්ත යන්නේයි sweetly කියන්නේ පැණි රස ලෙස නැත්තම් මිහිරි ලෙස ඒක එච්චර ගැළපෙන්නේ නැහැ නේ මිහිරි ලෙස පිළිගන්නවා කියලා කියන්නේ නැහැ නේ හරි number 2 මිහිරි ලෙස සින්දු කියනවා කියලා නම් කියන්න පුළුවන් නේ ඔයගොල්ලෝ එහෙම මිහිරි ලෙස සින්දු කියනවා නේද කියන්නේ නැද්ද number 2 drive පදවන්න වාහන එලවන්න කොහොමද කොහොමද එලවන්න ඕන careful පරිස්සමෙන් පරිස්සමෙන් තමයි එලවන්න ඕන දැන් carefully කියලා කියන බෑද මොකද carefully carelessly කියන්නේ අපරික්ෂාකාරී ලෙස අපරික්ෂාකාරී ලෙස එලවන්න එතකොට kick the bucket තමයි සර් එතකොට badly කියන්නේ badly කියන්නේ නරක ලෙස badly නරක ලෙස badly නරක ලෙස carelessly කියන්නේ අපරික්ෂාකාරී ලෙස ඒ දෙක වැරදි එහෙම එලවන්න කියන්නේ නැහැ නේ carefully පරිස්සමෙන් ප්‍රවේශමෙන් නැත්නම් carefully තමයි උත්තරේ පරිස්සමෙන් එලවන්න මොකදද to avoid
to avoid කියන මග හරින්නට වළක්වන්නට මොනවද ඇක්සිඩන්ට්ස් රියානතුරු රියානතුරු මග හරින්න ප්‍රවේශමෙන් එලවන්න හරි මයික් ඔෆ් කරන් ඉන්න හරි third one she writes ඇය ලියනවා කොහොමද badly නරක ලෙස neatly පිළිවෙලට brightly දීප්තිමත් ලෙස කොහොමද කියන්නේ උත්තරේ neatly brightly ඒකනේ යාට හොඳ ලකුණු ලැබෙන්නේ උත්තරේ neatly පිළිවෙලට ඇය ලියනවා පිළිවෙලට so එම නිසා she gets ඇයට ලැබෙනවා good marks හොඳ ලකුණු එම නිසා ඇයට හොඳ ලකුණු ලැබෙනවා හරි number 4 it's monsoon monsoon කියන්නේ මෝසම් කාලේ හරි ඒ කියන්නේ මෝසම් කාලේ මෝසම් සුළං නිරත දිග ඊසාන දිග මෝසම් සුළං කාලෙලු so එම නිසා it's raining වහිනින් තියනවා වහින්නේ කොහොමද दीप्तिमे slowly heming wahino mosan kalata hayyenne wahinne ai tawat ekak tawat ekin uttare tahawuru wenawa heming wahinawa kiyala kiyanna ba ai we can't go out we can't apita ba go yanna apita yanna ba out eliyata out kiyanne eliyata apita eliyata yanna ba kiyanne hayyen wahina nisa ne e nisa slowly wenna ba hevili thamai uttare number 5 my grandfather mage siya walks evidinawa bravely nirbhita lesa hari slowly semin slowly suddenly hadissiyen suddenly kiyanne hadissiyen slowly oh siya nan evidin ithin semin tamai slowly mage siya evidina hemi therwa siya udaw karanna ona hari evidinne kohomada semin because kiyanne nisa he is very old ohu godak vayasa nisa hari suddenly කියන්නේ හදිස්සියෙන් bravely කියන්නේ නිර්භීත ලෙස ඔක්කොම හරියට උසන්න පහෙන් පහක් දාගන්න හරි very good ඊට පස්සේ ඔවල එන්න 2017 paper එක ඊට පස්සේ තියෙන paper එක ඊට පස්සේ තියෙන paper එකනේ සර් 12013 එකේ 12017 එක තියෙනවානේ 13 අපිට කරන්න විදියක් නැහැ listening test එකක් තියෙන්නේ අපි හැමෝම අපි 12 වෙනි ප්‍රශ්නේ කරන්නේ නැහැ නේ my favorite flower කියන රචනා ලියන එක අපි හැම එකෙම රචනා ලියන්න යන්නේ නැහැ හරි අහන් ඉන්නකො බඩ අපි හැම එකෙම රචනා ලියන්නේ නැහැ අපි පොදුවේ රචනා ලියවීමක් තමයි කරන්නේ ප්‍රධාන රචනා අරන් විභාගෙට එන්න පුළුවන් රචනා ලියනවා අපි දැන්ට ඇති වෙනකන් රචනා ලියලා තියෙනවා ඊට පස්සේ මතක තියාගන්න විශේෂයෙන් ළඟදීම විශේෂ රචනාවක් ලියනවා covid 19 නිවාඩුව ගැන ඒක එන්න පුළුවන් paper එකට හරි Yes. पिक्चर्स गलपान्न विद डिस्क्रिप्शन्स विस्तर समग डिस्क्रिप्शन्स विस्तर राइट द करेक्ट लेटर लियान्न निवरदी अकुर इन द बॉक्स बॉक्स एके निवरदी अकुर लियान्न One is done for you. එකක් ඔයා වෙනුවෙන් කරලා තියෙනවා. හරි. First one බලන්න. It is good. It කියන එකට තේරුමක් නැහැ. Is good කියන්නේ හොඳ වෙනවා. Good කියන්නේ හොඳ. Is කියන්නේ වෙනවා. හොඳ වෙනවා. To have. මෙතන have කියන්නේ බොන එක. බොන එක. කනවා බොනවට have කියලා කියන්න පුළුවන්. To have බොන එක. A hot bowl. Hot කියන්නේ උණුසුම්, රස්නේ.
बोल की निकट दानन में आगे बाजनिया में आगे पढ़ी बाजनिया क्या में हम बेदान हरे of this making bowl එකක් bone එක හොඳ වෙනවා in the evening හවසට හවසට මේ bowl එකක්ම bone එක හොඳයිලු නැත්නම් කණ එක හොඳයි කියලා ගන්න පුළුවන් වුණා මොකද්ද f f තමයි උත්තරේ f bowl එකක් තියෙන f එකේනේ bowl එකක් තියෙන f එකේ ඒ මොනවා වෙන්න පුළුවන්ද soup ඔව් soup වෙන්න පුළුවන් නේ पहली अरे चीनी आया कहना वाके नूडल्स इन बैग एक बॉल लेका नहीं नूडल्स इन बैग नहीं इन्हें कोरू देगा तीन ने पे हरी okay, सूप या खारी पोरी जगा खारी क्या देगा खारी हेल्दी फूड क्या है वैसे में ही था हरी ओके नंबर टू इन्हें सूप बॉल लेका बोने का होना ही हावसे थे नेता क्या इन्द between කියන්නේ දෙකක් අතරට between bread කියන්නේ පාන් පෙති දෙකක් අතරට butter cheese දාන්නලු and you can eat ඔයාට පුළුවන් කන්න කන්න පුළුවන් can eat this maker එහෙම දැම්මම ඔයාට මේක කන්න පුළුවන් මොකද්ද a a a sandwich 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 a yeah a number 3 you enjoy ඔයා රස විඳිනවා reading කියවීම කියීම ඔයා කියවන එක රස විඳිනවා at this place මේ ස්ථානයේදී කොහෙදද library එකේදී පුස්තකාලයේදී library පුස්තකාලයේ හැදින කියවන්නේ c library number 4 some people සමහර මිනිස්සු drink බොනවා this maker hot රස්නේ සමහර මිනිස්සු මේක රස්නේ බොනවා with milk කිරි සමග විත් කියන්නේ සමග milk කිරි සමග and sugar කිරි සහ සීනි සමග b ඔව් b take a cup of tea take a cup of tea take ඔපයක් බොනවා කිරි සහ සීනි දාලා රස්නේ milk tea yeah number 5 an animal සතෙක් සතාව විස්තර කරනවා විශ් දාලා විච් එකට සිංහල තේරුමක් ගන්න එපා මෙතෙන්දි විශ් දාලා සතාව විස්තර කරනවා live ජීවත් වෙනවා जीवत तेरे साथ एक इन द सी मुहूदे मुहूदे जीवत तेरे साथ एक डी 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 एक आउट है शॉक 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 क्या ने कहा उधर मोरा 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 हरे मुहूदे जीवत तेरे साथ एक नंबर सिक्स यू मस्ट वेयर क्यों हुआ अंदीन नमो ओन अंदी यू तू माय मस्ट नॉट वेयर उतने दिन मस्ट नॉट वेयर किया लकियाने ඔයා අඳින්නම අඳින්න ඕනම නැහැ. ඒ කියන්නේ අඳින දේ නොකල යුතුමයි. මොනවද? කැෂුවල් ඩ්‍රෙස්. සාමාන්‍ය ඇඳුමක්. කැෂුවල් කියන්නේ සාමාන්‍ය. ඩ්‍රෙස් ඇඳුමක්. ඔයා සාමාන්‍ය ඇඳුමක් අඳින්න බෑ මෙතෙන්දි. කොහෙදද? when you when කියන්නේ විට you are. ඔයා ඉන්නවා. ආ කියන්නේ ඉන්නවා. ඔයා ඉන්න විට at this place මේ තැන. ඔයා මේ ස්ථානයේ ඉන්නකොට සාමාන්‍ය ඇඳුමක් අඳින්න බෑ. අඳින්න ඕනේ. swimming pool එකේ ඉන්නකොට. ඒක කැෂුවල් නැත්නම් තීනන්න බෑනේ. E. E තමයි උත්තරේ. හරි, ඔක්කොම හරියට උසන්. හරි. කමලි වෙන්න එපා. හරි. number 2. ලෙසිනේ ප්‍රශ්න. කේක් වොක් නේ. අමාරුද මේවා? මේවා නිකන්. ග්‍රේඩ් 3 4 ප්‍රයිමරි ප්‍රශ්න නේ මේවා. ප්‍රයිමරි. සර්. හරි. නම්බර් 2. කම්ප්ලීට් සම්පූර්ණ කරන්න ද ෆලෝවිං ඩයලොග්. පහත දෙබස between නදුන් and ජයන්. නදුන් සහ ජයන් අතර පහත දෙබස සම්පූර්ණ කරන්න using පාවිච්චි කරමින් the correct responses. නිවැරදි ප්‍රතිචාර. Correct කියන්නේ නිවැරදි responses ප්‍රතිචාර. Given in the box box එකේ දී ඇති
එහෙනම් බොක්ස් එකේ දීලා තියෙන හරි ප්‍රතිචාර දාලා ඩයලොග් එක සම්පූර්ණ කරන්න තියෙන්නේ. හරි. නදුන් කියනවා මෙහෙම. There goes the interval bell. There goes කියන්නේ මෙතන ඒ ඒ ක්‍රියාව සිදු වෙනවා කියන එක. එහෙනම් there goes කියන්නේ මෙතන වදිනවා, නාද වෙනවා. The interval bell. ආ interval එකට bell එක වදිනවා. සීනුව නාද වෙනවා. හරි interval එකට සීනුව නාද වෙනවා. ආසයිනේ. ආසාවෙන් ඉන්නවනේ එහෙම වෙනකම්. හරි. එතකොට ජයන් කියනවා I am hungry. මට බඩගිනි. මට බඩගිනි. I am hungry. එතකොට මොකද දෙන්න ඕන? බඩගිනි කියලා යා මොකද්ද කියන්නේ? ප්‍රශ්නයක් අහනවා. බොක්ස් එකෙන් තෝරන්න. යා C තමයි එන්න ඕනේ C. Did you bring? ඔයා ගෙනාවද? එහෙනම් පළවෙනි එකට C එන්න ඕන. යා බඩගිනි කියලා C තමයි ප්‍රශ්නේ අහන්නේ. Did you bring? ඔයා ගෙනාවද? Bring ගේනවා, did bring ගේනවාද? මොනවද? Your lunch. ඔයාගේ ලන්ච් එක ගේනවාද? දිවා ආහාරය ගේනවාද? ඒක අහනවා. මොකද? එහුනේ. වාක්‍යම ලියන්න ඕනේ නේද සර්? එතන. එහෙම මොකක් කියලා නෑ විශේෂ දෙයක්. වාක්‍ය ලියන්න පුළුවන්. අපිට ලිව්වත් ඇති නේද? කැමති එක දෙකම හරි මෙතෙන්දී. මොකද විශේෂ දෙයක් කියලා නෑ. වඩා හොඳයි එහෙම එහෙම මොකුත් නැති අවස්ථාවලදී ලියනවා නම් වඩා හොඳයි. මොකුත් එහෙම විශේෂයක් දීලා නැත්නම් ලියනවා නම් වඩා හොඳයි. ලෙටර් එක දැම්ම ලකුණු හම්බෙනවා මොකුත් විශේෂත්වයක් කියලා නැහැ. දෙකේම ලකුණු හම්බෙනවා. C කියලා ලිව්වත් ලකුණු හම්බෙනවා, ලිව්වත් ලකුණු හම්බෙනවා. මොකුත් අමතරව කියලා නැහැ නේ විශේෂයෙන්. නිකම්ම සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ වඩා හොඳයි එතෙන්දී ලියනවා නම් ඉතින්. අකුර ලිව්වත් ලකුණු හම්බෙනවා. හරි. මොකද්ද එහෙනම් එයා කියන්නේ? ඔයා ඔයාගේ ලන්ච් එක ගෙනාවද කියලා අහනවා. එතන නදුන් කියනවා no නැහැ. ලන්ච් එක ගෙනල්ලා නැහැ. ජංක් ෆුඩ් කන්න තමයි වෙන්නේ. Shall we go? අපි යමුද? Shall go අපි shall go කියන්නේ යමුද? Shall we go අපි යමුද? To the canteen. අපි කැන්ටින් එකට යමුද? එතන මොකද්ද කියන්නේ? A good idea. Good idea. Good idea. Oh. A good idea. හොඳ අදහසක්. හොඳ අදහසක්. ඒවා හොඳ අදහස් නේ. හරි let's go අපි යමු දැන් කැන්ටින් එකට ගිහිල්ලා ඉන්න හොඳයි දැන් කැන්ටින් එකේ ඉන්නේ නදුන් අහනවා what would you like what මොනවද would you like ඒ කියන්නේ ඔයාට ඕන නැත්නම් ඔයා කැමති තේරුම් දෙකම ගන්න පුළුවන් මොනවද ඔයාට ඕන to eat කන්න මොනවද ඔයාට කන්න ඕන නැත්නම් ඔයා මොනවද කන්න කැමති මොකද උත්තරේ කෑමක් දාන්න ඕනේ Yeah, E. I would prefer. මම වඩා කැමති. Prefer කියන්නේ වඩා කැමති. මම වඩා කැමති. Prefer කියන්නේ වඩා කැමති. E තමයි එන්නේ. මම වඩා කැමති රොටි. රොටි එකට. යා රොටි කන්න වඩා කැමති. Number 4. නදුන් කියනවා I'll buy. ඒ කියන්නේ I will buy. මම මිලදී ගන්නම් 2 rotis. රොටි දෙකක්. Then කියන්නේ එහෙමනම්. Then එහෙමනම්. මං එහෙමනම් රොටි දෙකක් මිලදී ගන්නම්. එතන ජයන් කියන ඕල් රයිට්. හරි. ඕල් රයිට් කියන්නේ හරි. ඊට පස්සේ අරයා දැට්ස් ග්‍රේට් කියලා කියන උත්තරේ ලෙස එහෙනම් ප්‍රශ්නයක් අහන්න ඕන. මොකක්ද අහන්නේ ප්‍රශ්නේ? B නේද B. B. Yeah, very good. දැන් කන්න නම් හම්බුණා බොන්න එපා මොනවා හරි. එහෙනම් D. D තමයි. How about කොහොමද? හරි 2 packets of milk කිරි පැකට් දෙකක් එහෙම ගත්තොත් කොහමද කියලා අහනවා. ඊතර මොකද කියන්නේ? That's great. ඒක නියමයි. Great නියමයි. ඒක නියමයි කියලා කියනවා. ඊට පස්සේ ආ මොකද්ද කියනවා ඇත්තේ? අරයා thank you කියනවා. Thank you කියන මොකක් හරි දෙයක් කියන්න ඕන. මොකද්ද කියනවා ඇත්තේ? I will play for them. I will pay. මම ගෙවන්නම්. I'll pay. මං ගෙවන්නම්. Will pay කියන්නේ ගෙවන්නම්. For them. ඒවා සඳහා. For කියන්නේ සඳහා. දෙම් කියන්නේ ඒවා මං ගෙවන්න ඒවා සඳහා. මොද යාළුවෙක් නේ? මොද යාළුවෙක් නේ? යාට ගෙවනවා. වත් ඒ වගේ නේද? Yes sir. වත් ඒ වගේ නේද? හරි. Yes sir. එයා කියනවා that's great. ඒක නියමයි මං ඒවට ගෙවන්න. එතකොට ජයන් කියනවා thank you කියලා. වාට ස්තුති කියලා කියනවා. ස්තුති කරනවා. ඔක්කොම හරියට සෙන් දකුණු 10 10ක් හම්බෙනවා. 10 out of 10. Raise your hands. Very good.
question number 3 balanna avasana prashne meken iwarai hari fill in the blanks his them purawanna using pavichchi karamin the words vachana even in the box box ekage diila thiyena vachana pavichchi karala his them sampurna karanna thiyen hari I went mama giya eter giya kiyama tense ekak mokadda atheetha kala ne simple past tense oh mama giya went shop kiyana tanak ne tanakata nan shop to oh tanakata kalin to kiyala da mama giya kadeka to a shop I went to a shop yeah mama giya kadekata blank my mother mage ammat ekka nan ekka samaga with my mother mama kadekata giya mage ammat ekka she ekena aya wanted ayata ona una wanted ona una to buy miladi gannata hari miladi gannata kiyala kiyanne to buy kiyala daano wanted tamai palaweni kriyawa ona una palaweni kriyawa miladi gannata kiyanne deweni kriyawa deweni kriya api boho wita daanni to samaga samaga present tense meka deweni kriyawa kiyala daaganna wanted palaweni kriyawa ඒට ඕන වුණා පළවෙනි ක්‍රියාව දෙවෙනි ක්‍රියාව දැන් 2 එක. එක දෙකකින් දා ගන්න ක්‍රියාවන් දෙක. ඇයට ඕන වුණා මිලදී ගන්න. කාටද මී මට මං වෙනුවෙන් මිලදී ගන්න. A pair of shoes ඒ කියන්නේ මොකද්ද? සපත්තු කුට්ටමක්. සපත්තු කුට්ටමක්. ඔව්. එහෙනම් ඇයට ඕන වුණා මං වෙනුවෙන් මිලදී ගන්න සපත්තු කුට්ටමක්. They were කියන්නේ තිබුණා. තිබුණා many kinds of boho varga vela many kiyanne boho kinds of varga vela shoes sapattu boho varga vela sapattu tibuna padutare in the shop kiyanne kade ya in the shop kiyanne kade athule naththan kade ye කඩේ ඒකාවේ අර ඒකාවේ ඉන්නේ කේ නැත්නම් කඩේ ඇතුලේ කියන කාවේ ඉන්නේ කේ කඩේ ඇතුලේ ගොඩක් විවිධ වර්ගවල සපත්තු තිබුණා I looked මම බැලුවා යමක් දැස බැලුවා නම් look at the board කිසියම් දෙයක් දැස බලන්න look at I looked at යමක් දැස බැලුවා කියන්නේ look එකක් දානවා අනිවාර්යයෙන් I looked mam baluwa at them ekena ewa desa them kiyanne ewa ekena sapattu them kiyanne ewa ekena sapattu four mam sapattu desa baluwa four times hari ehna I looked at them I looked at mam baluwa looked at baluwa them ewa තොර මං ඒව දිහා බැලුවා for some time කියන්නේ ටික කාලයක් තිස්සේ ටික වෙලාවක් තිස්සේ for කියන්නේ තිස්සේ some time ටික වෙලාවක් තිස්සේ කියලා කියන්න for දානවා for කියන්නේ තිස්සේ ටික වෙලාවක් තිස්සේ මං ඒව දිහා බලන් හිටියා බලන් ඉඳලා සපත්තු දිහා හොඳට බැලුවා ටික වෙලාවක් තිස්සේ then selected තෝරගත්තා a beautiful pair of shoes ලස්සන සපත්තු කුට්ටමක් for me මා සඳහා මා වෙනුවෙන් හරි එහෙනම් හොඳට බලලා තමයි ලස්සන සපත්තු කුට්ටමක් මිලදී ගත්තේ ඔක්කොම හරි ඇතෝ සර් ඕකේ වෙරි ගුඩ් හරි ඔය papers ටික සම්පූර්ණ කරන්න හරි ඒක මම homework ටිකක් දානම් WhatsApp group එකට ඒක බලන්න ලබන සතිය කරන පාඩමේ පොඩි කොටසක් දාන්නම් කියවන්න ඕන පාඩම පිටුව මොකද්ද කියලා දාන්නම් හරි ඕකේ ලස්සන show එකක් තියෙනවා ඒ show එකේ තියෙන මෙන්න මෙහෙම එකක් ගොඩක් වැදගත් දෙයක් ඔයාගේ ජීවිතේට. Never give up කියන්නේ මොකද්ද? Never give up. Go. අදාහතරක්. Give up කියන්නේ අත්හැරලා දානවා. මොන හරි දෙයක් වැඩක් අත්හැරලා දානවා. වැඩක් කරන්න බෑ කියලා අත්හැරලා දානවා. Never කියන්නේ ඒකට කවදාක්වත් අත්හැරලා දාන්න එපා. Don't give up කියන්නේ අත්හැරලා දාන්න එපා කියන එකම තමයි. මේ සින්දුව පුරාවට එයා කියන don't give up කියලා. කවදාකවත් අත්තරලා දාන්න එපා කියලා වැඩක්. ලස්සන song එකක් අහන්න.
देवल अमार हेबाई अमार अतर दिपा दिग्ड वेड़े करगनी सार्थक पुल दिग्ड उत्साह Yes. Things don't go your way. Sometimes things, samaharalaada deval don't go yanne ne your way. Oyata ona vidiyata deval wenna samahara. Balanna hama deema mokada wenne? All wrong. Hama deema all wrong wage peena. Eken hama deema waradi wage hariyata wenna wage peena tiyena. When the going gets so tough, they can deval amaru wenakota tough kiyanne amaru and rough ralu wenawa. Ether mokada karanna? Deval amaru weddi dushkara weddi wa mokada karanna? And rough and everything's not enough. Ekaṭa everything is not enough. Kochchara paadan kala matake hidinne. Dakunu ne. Ether mokada karanna? Nattala danada? Ne. Okay, so never give up. Try your level best. Then you can be successful one day. Okay, with that we'll wind up. I born to Sarnai. I born. I born. I born. Hi, welcome. Good night, everyone.